ඔස්ට්‍රේලියයා වික්ටෝරයා ප්‍රාන්තයේ රිපල් බෘක්හි පිහිටි බද්ධයක විහාරී ආරණ්‍ය සේනාසනය මගින් අන්තර්ජාලය ඔස්සේ දිනපතා පාත්වනු ලබන සද්ධර්ම දේශනා මාලාවේ අද ඔක්තෝබර් මස 12 වැනි සඳුදා ධර්ම දේශනා පැවැත්වීම සඳහා ධර්ම මණ්ඩපය වෙත වැඩම කරවදාරා සිටින්නේ බද්ධයක විහාරී ආරණ්‍ය සේනාසනයේ ප්‍රධාන අනුශාසක පූජපාද වැගොඩපොළ විමලඥාන ගරු ස්වාමීන් වහන්සේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේව සාදුකාරයක් දී පාද නමස්කාර පූර්වකව පිළිගනිමු. සාදු සාදු සාදු. අද දිනේදී ධර්ම දේශනාව සඳහා බැතිබර දායකත්වය දරන්නේ සංජීව මහත්මයා සහ චන්දිමා මහත්මිය ඇතුළු පවුලේ අය විසින්. සංජීව මහත්මයාගේ නැසීගේ පියාණන් හට පින් අනුමෝදන් කිරීමටත් සුජීවත්ව වෙසෙන මෑණියන් සහ චන්දිමා මහත්මියගේ දෙමාපියන් හට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ආශිර්වාද කිරීමටත් අද දිනේදී යම සැදැහැවතුන් අරමුණු කරගෙන සිටිනවා. ගෞරවනීය ස්වාමීන් වහන්ස සද්ධර්ම ශ්‍රවණි සඳහා සැදී පැහැදි සිටින පිස ශීලෙහි පිටුවා ධර්ම දේශනාව ආරම්භ කරන ලෙස වහන්සේට මා ඉතාමත් ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා. සාදු සාදු. හොඳයි සියලු දෙනාටම තෙරුවන් සරණයි. සිල් සමාදන් සඳහා කවු නමස්කාර කියන්න. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි. တတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. တတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. တတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. တတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. တတိယံපි සංඝං සරණං ගච්ඡාමි. တတိယံපි සංඝං සරණං ගච්ඡාමි. සරණාගමනං සම්පන්නං ආමභන්තේ. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. ආමේසු විච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. නුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
वीरमणि सिक्खापदं समादयामि। सुरामेरयमज्जपमादत्तानां वीरमणि सिक्खापदं समादयामि। इसरणेन सद्धिं पञ्चशीलं धम्मं साधुकं सुरक्षितं कत्वा अप्रमादेन संपादे तम्भम्। आम भन्ते साधु साधु साधु। හොඳයි සියලු දෙනාම තමන් ඉන්න ඉරියව්ව පහසුවෙන් තබාගෙන ඉන්න ඉරියව්වට කවුරු සිහි පිහිටුව ගන්න මම මේ මොහොතේ ඉඳගෙන ඉන්නේ කියලා තමන් ඉන්න ඉරියව්වට කවුරු සිහි පිහිටුව ගන්න. මේ මොහොතේ අපි සියලු දෙනාම මේ වාඩි වෙලා තැන්පත් වෙලා බලාපොරොත්තු වෙන්නේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උතුම් අවවාදයක් අනුශාසනාවක් ශ්‍රවණය කරන්නටයි. භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙනවා මේ ලෝකේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙන්නේ තාමත්ම කලාතුරකින්. ඒ වගේ මේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලද උතුම් ධර්මයේ ලෝකේ පවතින ධාමත්ම කලාතුරකින්, ඒ වගේ මේ ධර්මයේ දේශනා කරන අය ලෝකේ පහළ වෙන ධාමත්ම කලාතුරකින්, ඒ වගේ මේ ධර්මය ශ්‍රවණය කරලා තේරුම් අරන් ඊට අනුකූලව කටයුතු කරන අය ලෝකේ පහළ වෙන ධාමත්ම කලාතුරකින්, මේ ලෝකේ පරම දුර්ලභ කාරණා අපේ ජීවිතයට සම්මත වෙලා තිබෙනවා. භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ ලෝකයට පහළ වෙලා උන්වහන්සේ දේශනා කරපු ඒ උතුම් සී සද්ධර්මයේ මේ මිහිපිට පවතින අවධියකදී අපි මනුෂ්‍ය ජීවිතයක් ලැබලා උතුම් කල්‍යාණ මිත්‍ර ඇසුරු තුළින් මේ ධර්මය අපි ශ්‍රවණය කරලා තේරුම් අරන් ඊට අනුකූලව කටයුතු කරන්නට අපිට භාග්‍ය වාසනාව උදාපත් වෙලා තිබෙනවා. අපේ ජීවිතයේ ලැබුණු මේ උතුම් අවස්ථාව මේ උතුම් ප්‍රතිලා මේ උතුම් වාසනාව මේ දුර්ලභ අවස්ථාව අපිට තව කොතෙකුත් දවසක් පවත්වන්න පුළුවන්ද කියන කාරණේ අපි කාටවත් කියන්නට බෑ. හේතුව තමයි ජීවිතය කියන්නේ හරිතාව කාලිකයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ හරියට තනාග තියෙන පිරිමිදක් වගේ කියලා. තනාග තියෙන පිරිමිද ඕනම මොහොතක බිමට පතිත වෙන්න පුළුවන්. ජීවිතය කියන්නේ එහෙමයි, ඕනම මොහොතක මේ ජීවිතය මරණයට පත් වෙන්නට පුළුවන්. කිසිම සහයයක් හතියක් තියෙන එකක් නෙවෙයි මේ ජීවිතය කියන්නේ. ඒ වගේම ජීවිතය ගත්තහම කඳු මුදුනකින් ගලන ගංගාවක් වගේ කඳු මුදුනකින් ගලන ගංගාව හැම මොහොතේම පහළට ගලනවා. අපේ ජීවිතයත් එහෙමයි, උපන් දවසේ ඉඳලා ජීවිතය මරණය කරා තමයි ගලාගෙන යන්නේ. කිසිම දවසක් මොහොතක් නතර වෙන්නේ නැහැ. ඒ වගේම ජීවිතේ මරණීයට කැපවුණු ගවයෙක් වගේ ගවයෙක් මරණස්ථානයට රැගෙන යනකොට තියෙන හැම පියවරකින්ම ලං වෙන්නේ මරණීයටයි. ජීවිතයත් එහෙමයි, මේ ජීවන හැම දවසක් පාසාම ප්‍රයක් විනාඩියක් තප්පරයක් පාසාම ජීවිතය පියමන් නගන්නේ මරණීයටයි. ඒ වගේම ජීවිතේ හරියට දියේ දිරක් වගේ දියේ දිර වහාම මේකෙනවා මැකෙන ඉරායි කවදාකවත් අපිට දකින්න ලැබෙන්නේ නැහැ. ජීවිතයත් එහෙමයි, යම් දවසක මේ ජීවිතයේ මරණයට පත් වෙනවා. ඒ මරණයට පත් වෙනා වූ ජීවිතය අපිට අය කවදාකවත් දකින්න ලැබෙන්නේ නැහැ. මේ විදිහට ගත්තහම ජීවිතයේ කිසිම හයියක් හත්තියක් නැති වේගයෙන් මරණේ කරා යන මරණේ කරාම පියමන් නගන මරණේ මැකී යන ජීවිතයක්. මරණය අපිට නොයෙක් හේතුන්ගෙන් සිද්ධ වෙන්නට පුළුවන්. අපි කන බොන ආහාර පාන බැරි වෙලාවක් වසක් වෙසක් වුණොත් මැරෙන්න පුළුවන්. ඔය යන්නේනකොට පය හැපිල දිස්සල වැටුණොත් ඒත් මැරෙන්න පුළුවන්. ඒ වගේම වාත පිත සම තුන්දොස් කිපුණොත් මැරෙන්න පුළුවන්. ඒ වගේම මනුෂ්‍ය අමනුෂ්‍ය කරදර වලට ලක් වෙලා මැරෙන්න පුළුවන්. වාත පිත සම තුන්දොස් කිපුණ මැරෙන්න පුළුවන්. පරිහරණය කරන මේ දේවල් මුල් කරගෙන මරණයට පත් වෙන්න පුළුවන්. බාහිර ඇතුළේ උපද්දල කවදර මුල් කරගෙන මරණයට පත් වෙන්න පුළුවන්. එනිසා ජීවිතය කියන්නේ හරිමතාව කාලිකයි.
මරණය කියන්නේ අපිට ඒකාන්තයෙන්ම සිද්ධ වෙන එකක්. ඒ නිසා අපි මේ ගත කරන්නේ අපේ ජීවිතයේ අවසාන කාලය වෙන්න පුළුවන්. අවසාන දින කීපයේ සති කීපයේ වෙන්න පුළුවන්. සමහර වෙලාවට මේ අවසාන දවස වෙන්නත් පුළුවන්. ඒ නිසාම අපේ මේ අවසාන දේශනාව වෙන්නත් පුළුවන්. ලෞතර බුදු කෙනෙක්ගේ ධර්මය අපිට හැමදාම අහන්න ලැබුණේ. තමේ මොහොතේදී අපිට උන්වහන්සේගේ ධර්මයේ අහන්න භාග්‍ය වාසනාව දාපත් වෙලා තියෙනවා. ඒ නිසා අපේ මනස බාහිර දේවල් වලට යොමු නොකර මේ ධර්මයේ අවබෝධ කරගන්නවා කියන දැඩි මානසිකත්වය ඇති කරගෙන මුළු දෙසුවම දේශනීය යොමු කරගෙන අපි මේ ධර්මයේ ශ්‍රවණය කරන්න කවුරු සාධුකාරයක් පවත්වන සාදු 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 නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස කෝච භික්ඛවේ කාමානං අසාදු ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වතුනි අදත් අපි සන්ධ්‍යායාමේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාන් වහන්සේ අපේ ජීවිත සුවපත් කරන්ට දේශනා කරපු ඒ උතුම් වටිනා ධර්මයේ අද දිනේදීත් අපි ශ්‍රවණය කරන්ට බලාපොරොත්තු වෙනවා. අද දිනේදීත් අපි මාතෘකා වශයෙන් ප්‍රකාශ කරන්න හිඳුනේ මජ්ක්‍ධිම නිකායේ සිංහනාද වර්ගයට අයිති මහා දුක්ඛකන්ද සූත්‍රය. මජ්ක්‍ධිම නිකායේ පළවෙනි කොටසේ සිංහනාද වර්ගයේ සඳහන් සූත්‍ර දේශනාවක්. මහා දුක්ඛකන්ද කියලා කියන්නේ මහා දුක් රාශිය දුක් කොට දුක් සමූහය කියන අර්ථයයි තියෙන්නේ. පාලි භාෂාවෙන් මේ කන්ද කියන වචනය විවිධාර්ථවලදී සඳහන් වෙනවා. පංච පාදාන කන්ද කියන තැන කන්ද කියන්නේ කාලය තුල පවතිනවා කියන අර්ථයෙන්, මෙතන කන්ද කියන්නේ රාශිය කොට කියන එකයි. දුක් සමෝහය දුක් රාශිය කියන එක තමයි මෙතන කන්ද කියන වචනය යොදලා තියෙන්නේ. පාලි භාෂාවේ වගේ බොහෝ වචන විවිධ තැන්වලදී විවිධ අර්ථ සපයන එක බොහෝ භාෂාවන් වල සඳහන් වෙනවා. එකම වචනය අර්ථ වශයෙන් වෙනත් විදිහට භාවිතා කරනවා. මේ මෙතනත් මේ මහා දුක්ඛ කන්ද කියන්නේ මහා දුක් රාශිය සමූහය කියන එක දුකෝද කියන එක. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සෙවත් නුවර ජේතවනාරාමයේ වැඩි නවදීකදී තමයි මේ දේශනීය දේශනා කරන්න මුල් වුණේ. ස්වාමීන් වහන්සේලා පිරිසක් සවැත් නුවර පිටපාත වැඩි අවස්ථාවකදී උන්වහන්සේලාට කාල වේලා වැඩි නිසා වෙනත් ආගමික මධ්‍යස්ථානයකට උන්වහන්සේලා වෙලා වෙනකම් පැමිණියා වැඩේ ඉන්න. ඉතින් ඒ ආරාමයට ගියාට පස්සේ එහි ඉන්න පිරිස උන්වහන්සේලාත් එක්ක කතා බහ කරලා මේ පිරිස ස්වාමීන් වහන්සේලාට මතක් කරනවා සමන ගෞතමිය මේ කාමයේ අවබෝධ කරන්න උගන්නනවා. ඉතින් අපි උගන්නනවා ඒකම අපේ ශ්‍රාවකයන්ට ඇත්තටම කාමයේ අවබෝධ කරගන්න කියලා. ඒ වගේම සමන ගෞතමිය තමන්ගේ ශ්‍රාවකයන් රූපය අවබෝධ කරගන්න උගන්නනවා. ඉතින් අපිත් අපේ ශ්‍රාවකයන් රූපය අවබෝධ කරගන්න කියලා උගන්නනවා. සමන ගෞතමිය තමන්ගේ ශ්‍රාවකයන් වේදනාව අවබෝධ කරගන්න කියලා උගන්නනවා. ඉතින් අපිත් ඒක ගන්නවා වේදනාව අවබෝධ කර ගන්න ඕනේ කියලා. ඒ නිසා අපේ සමන ගෞතමයන්ගෙත් එහෙම වෙනසක් නැහැ කිව්වා. ධර්මදේශනාවේ ධර්මදේශනාව ගැලපෙනවා, අනුශාසනාවේ අනුශාසනාව ගැලපෙනවා කියලා. මොකද එයාට ඕනේ වුණා බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාවත් ඒකත් කියේ අනුශාසනාවත් නැත්නම් ආගමත් එකක් කියන එක ඔප්පු කරන්න. වර්තමානෙත් සාමාන්‍ය ලෝකේ ලොකු උත්සාහයක එක දරනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නකොටත් ඒ විදිහේ ප්‍රශ්න ඉදිරිපත් වෙලා තියෙනවා. ඉතින්
මේ විදිහට ස්වාමීන් වහන්සේලාට ඉදිරිපත් කරාට හැබැයි උන්වහන්සේලා ඒ පිළිබඳ වාද විවාද කර ගන්න රණ්ඩු කර ගන්න ගියේ නැහැ. මොකද බුදුරජාන් වහන්සේගේ ධර්මයේ තුර උන්වහන්සේ උගන්වන්නේ තථාගතයන් වහන්සේ උදෙසා ධර්ම දේශනාවත් අපි පෞද්ගලිකව කේන්ද්‍ර ගැනීම තරහ ගැනීම සුදුසු නැහැ. හේතුව තමයි අපිට දැන් බුදුරජාන් වහන්සේ වැනි උතුමන් වහන්සේ නමකට අපිට කියන දෙයකදී දෝෂයක් නිඳාව කපාසයක් කරනව දරා ගන්න බැරි ඉතින් අනිත්‍ය අපිට කොහොමද දරා ගන්න බැරි වෙනවා. ඉතින් බුදුරජාන් වහන්සේ වැනි උතුමෙකුට අපිට නිඳා කරනකොට අපේ හිත සත්‍යමත්ව මූණ දෙන්න පුළුවන් නම් ඉතින් අපිට සාමාන්‍ය ජීවිතේ කොහොමද ඉවස ගන්න පුළුවන්. මොකද අපිට තවත් මේ හානියක් කරන්න දෙයක් නැහැ. සාමාන්‍ය ජීවිතේ සමාජලට අම්මා තාත්තට සහෝදරයන්ට හිතවතුන්ට සමාජලට නිඳහ කරනකොට අපිට හරි අමාරුයි දරා ගන්න. අපි කියන්නේ මගේ වතු කොට පන්නන්න එපා කියලා නේද? ඒතර අපේ සීමා තියෙන හිත ඒ වගේ අපේ පූජනීය ගෞරවනීය අයට නිඳහ පාස් කරනවාට අපි කැමති නැහැ. ඒ නිසා අම්මලා තාත්තලාට සහෝදරයන්ට සමාජලට කවුරුරි විවද්දෙම අපිට සමාජලට මිස දරා ගන්න හරි අමාරුයි. ඉතින් බුදුරජාන් වහන්සේ ධර්මයේ උන්වහන්සේ මෙහෙම උගන්වන්නේ මොකද බුදුරජාන් වහන්සේ තමයි අපිට දෙන පූජනීයම කෙනා ගෞරවනීය කෙනා. ඉතින් උන්වහන්සේට යම කපහස කරනව නිදා කරනකොට අපිට ඉවසන්න පුළුවන් නම් ජීවිතේ අනිත් වෙන අලාභහානි සාමාන්‍යයි අපිට. මොකද ඒට වෙලිය අලාභයක් තව වෙන දෙයක් නැහැ. ඉතින් එමුදු අලාභයක් වෙන හානියක් වෙන තැනදී එමුදු නිඳාවක් කපහසයක් වෙන තැනදී අපිට දරා ගන්න පුළුවන් නම් අපිට හැකියාව තියෙන එකයි බුදුරජාන් වහන්සේ මේ තමන්ගේ ජීවිතේ වුණත් කැලේ කපනකොට මේ ඉවසීමේ නැතුනොත් ඒ ශාවකත්වයේ කියන උන්වහන්සේගේ අනුශාසනා පිළිපදින ශාවකයෝ නෙමෙයි හැටියට දේශනා කරන්නේ. ඒ නිසා මෙතනදී ඒ ස්වාමීන් වහන්සේලාට හොඳ සිහියක් කල්පනාවක් තිබුණා. මේ අය මොනවා කිව්වත් අපි ඔතක පැනලෙන්නේ යන්න හොඳ නැහැ. ඒ නිසා උන්වහන්සේලා ඒක පිළිගත්තේත් නැහැ. ප්‍රතික්ෂේප කරගන්න ගියේ නැහැ. එහෙම කරන්න කියෙත් නෑ. යෝගාටි ආගම එහෙම කරන්න අපේ ආගම විතර යොමු තියෙන කියලා කියන්න කියෙත් නෑ. අපේ තමන්ගේ ආගම උනාට වැඩි උරුප්පලා මේ ස්මතු කරන්න කියෙත් නෑ. අනිත් ආගම් හෙලා දකන්න කියෙත් නෑ. ඒකට කියන්නේ අත්ත්වංශන සහ පරවම්බන. උන්වහන්සේ අත්ත්වංශනේ කරන්න කියෙත් නෑ. අනිත් අය පහත් කරන්න හෙලා දකින්න කියෙත් නෑ. ඉතින් අපි වර්තමාන බොහෝ දුරට අපි අත්ත්වංශනේ කරනවා පරවම්බනේ කරනවා. අපේ ආගම තමයි ඉහළ කියලා අපි බොහෝ දුරට කතා කරන මේක අනිත් ආගම් උපමාවල් පහළට දානවා. ඒත් මේ ස්වාමීන් වහන්සේ එහෙම කරන්න ගියේ නැහැ. එයාගේ මතය කියන්නේ එයාට ඉඳ දුන්නා. ඒක ප්‍රශ්නයක් නැහැ. එයාට ඕන තරම් මේ බුදුදහමයි අපි එකයි කොට කිසි ප්‍රශ්නයක් නැහැ. උන්වහන්සේ ලැබේ ඒවා මේව කරන්න ගියෙත් නැහැ. රණ්ඩු කර ගන්න මොකොත් ගියේ නැහැ. මේ කාරණය ගැන බුදුරජාණන් වහන්සේගෙන් මොනවද තියෙනවා අපි දැනගන්න කියලා උන්වහන්සේලා හැමෝටම හිත ඇති වුණා. දැන් මේක සාකච්ඡාවක් කියලා සාකච්ඡා කරන්න බෑනේ. දැන් කියන ගම නේද අපි කියන බුදුරජාණන් වහන්සේ ගාමු මේ කට්ටියකින්ද අපි පිළිගන්න බෑ කියලා. දැන් බාහිර ඒක ඔක්කොම එකකම එක මතයක තමයි ඉඳලා තියෙන්නේ. එක්කෙනෙක්වත් කටහඬලා නැහැ. ඒතර ඔක්කොටම ඇතුණු අදහස මොකද්ද? අපි කියලා භාග්‍යතුන් වහන්සේගෙන් මේ ගැන අහලා දැනගමු මොකද්ද මේයි මේ කියන්නේ කියලා. අපේ ආගමත් ඒ ආගම දෙකයි කියලා එකක් කියලා කියනවනේ. ඉතින් අපි කියන්නේ එකම බණ ශ්‍රමණ ගෞතම කියන එකම බණ මේ අය දැන් කියනවා එහෙම. එතකොට උන්වහන්සේලා එහේ ඔකෝට මෑති වුණා. අපි භාග්‍යතුන් වහන්සේලාට ගිහිල්ලා මේ ගැන අහගමු කියලා. එතකොට ඒක මේ සාකච්ඡාවක් නෙවෙයි. තමන්ගේ හිතට ඇතිවිචි දයාවනිකට ආකල්ප මිය වශයෙන් ස්වාමීන් වහන්සේ ඔක්කොම ඒකයි. ඉතින් එක්කෙනෙක් හරි පැරණුනා නම් අනිත් අයට නිකම් පැරණෙන්න සිද්ධ වෙනවා. නමුත් වාන් ආකල්ප මිය වශයෙන් ඔක්කොම එක නිසා කිසි ප්‍රශ්නයක් උනේ නැහැ. උන්වහන්සේලා ඉතින් අර ගිය ඇයි හොඳයි ගමම තියාගෙන ආයම ආවා. මොකද සමාජගතව ජීවත් වෙනකොට උන්වහන්සේ නිතරම පුජ්‍යලයට එක ඇයි හොඳයි ගම කියන එක පවත්වනවා. ඉතින් ධර්මයේ නිසාවත් මොකක් නිසාවත් අර හිතවත්කම ඇයි හොඳයි ගම කියන දේ නැති කරගන්න යන්නේ නැහැ. එහෙම නැටි කරගත්තා නම් මෙහෙම මේ පිටපාත යන්න වෙලාව වැඩි. ඒ නිසා අපේ ආගමකට යන්න වෙනත් මධ්‍යස්ථානකට යන්න ඕන කියන එකක් එන්නේ නැහැ. එහෙම යන්න බෑනේ. අර හිතවත්කම කියන දේ නැත්තම්. ඒතර උන්වහන්සේගේ සුවදත්තය කියන එක වෙනම පවත්ලා තියෙනවා. නමුත් තම තමන්ගේ අනන්‍යතාවය ඒව කොයි වෙලේවත් සහැල්ලුවට බාල්දුවට කරේ නැහැ. තමන්ගේ අනන්‍යතාවය ආරක්ෂා කරගන්න අනිත්‍යයත් එක්ක සුවදව කටයුතු කරලා තියෙනවා. ඉතින් කිසිම ආගමකට ගරිහා කරන්න නින්දා කරන්න බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයන්ට ඇත්තට මුගන්දලා නැහැ. අනුන්ගේ දොස් කීම අපහාස කිරීම ඒව අසත්පුරුෂ ගියා හැටියට තමයි බුදුරජාණන් වහන්සේ උගන්වන්නේ. ඉතින් උන්වහන්සේ වැඩ ඉන්නකොට නම් තවත් ආගමකට ඒ නායකත්වයට ගරිහා වෙන විදිහට ප්‍රශ්න ඇහුවත් උන්වහන්සේ උත්තර දෙන්න යන්නේ නැහැ. ඒතර උන්වහන්සේ ප්‍රතික්ෂේප කරනවා කියන
ඔබ මගෙන් යමක් අහන්න මේ නැත්නම් මම ධර්මයේ ඔබට කියන්නම් ඒක අහගන්න කියලා කියනවා මිසක් අරවා විවේචනය කරලා පුජ්‍යලයන්ට කියන්නේ නැහැ. ආගමික මත ඒ අය කියපු විදිහටම උන්වහන්සේ ප්‍රකාශනය කරනවා. ඒක ඉතින් ඒ අයගේ වචන මිසක් ඒක උන්වහන්සේගේ කන් නෙවෙයි. ඉතින් මේ එක එක නම් මෙන්න මේ විදිහට තමයි මේ උගන්වන්නේ කියලා සමහර වෙලාවට බුදුරජාන් වහන්සේ ඒ දේවල් කියලා නමුත් ඒව විවේචනය කරන්න යන්නේ නැහැ. ඉතින් මේ ස්වාමීන් වහන්සේලාත් ඒ නිසා උන්වහන්සේලා බාහිතුන් වහන්සේ උගන්වන එකත් අපි උගන්වන එකත් එකයි කියලා කිව්වට උන්වහන්සේලා ප්‍රතික්ෂේප කරන්න ගියේ නැහැ. ඉතින් උන්වහන්සේලා ඊට පස්සේ බාහිතුන් වහන්සේගෙන් අපි දැනගන්නු කියලා ඊට පස්සේ ස්වාමීන් වහන්සේලා වැඩිය ගිහිල්ලා මේ පිණ්ඩපාතය එහෙම කරලා හවස බාහිතුන් වහන්සේ මුණ ගැහිච්ච අවස්ථාවකදී මේ කාරණේ මතක් කරලා ස්වාමීන් වහන්සේ අපි බින්දපාති ගියාට පස්සේ මේ වගේ ආරාමයකට ගියා. ඒ පිටිස මෙන්න මේ විදිහේ කතාවක් අපිට කිව්වා. හැබැයි අපි මේ කතාව බාර ගන්න ගියෙත් නෑ, ප්‍රතික්ෂේප කරන්න ගියෙත් නෑ. අපි හිතුවා භාගතුන් වහන්සේගෙන් අපි මේක දැනගන්න ඕනේ කියලා. ඉතින් භාගතුන් වහන්සේ ඒ වෙලාවේ කිව්වා මහණනි මේ වගේ මතදරන ඒ ආගමික අයට අපි මේ ඔබලා කියන්න ඕනේ මෙන්න මේ විදිහට හරි ඔබලත් කියන්නේ කාමය අවබෝධ කරගන්න කියලානේ. වේදනාව අවබෝධ කරගන්න කියලානේ, රූපේ අවබෝධ කරගන්න කියලානේ. එහෙනම් දෙයක් අවබෝධ කරගන්න නම් ඒකේ ස්වરૂප හොඳට හඳුනා ගන්න ඕනේ. ඒ නිසා ඔය කාමී ආස්වාදෙ මොකද්ද? ඔබ කියන කාමී ආදීන මොකද්ද? ඔබ කියන කාමී නිස්සරණේ මොකද්ද? ඒ වගේම රූපේ ආස්වාදෙ මොකද්ද? ආදීනෙ මොකද්ද? නිස්සරණේ මොකද්ද? ඒ වගේම මේ වේදනාවේ ආස්වාදෙ මොකද්ද? ඒ වගේම ආදීනෙ මොකද්ද? නිස්සරණේ මොකද්ද? එතකොට අපි ජීවිතේ මේ යථාර්ථය අවබෝධ කරගන්නවා කියන හැම ධර්මතාවයකම තියෙන මේ ආස්වාද ආදීන නිස්සරණ කියන මේ තුනම අවබෝධ කරගන්න ඕනි. එතකොට මේ ලෝකේ හැම දෙයකම තියෙන්නේ මොකද්ද? පැති දෙකක් තියෙන. එකක් තමයි ආස්වාදේ, එකක් තමයි ආදීන. ඒක හැම වස්තුවකම හැම දෙයකම තියෙනවා. ආස්වාදයක් තියෙනවා, ආදීනමක් තියෙනවා. ඒ වගේම හැම දෙයකින්ම අපිට නිදහස් වීමට හැකියාව තියෙනවා. හැම දෙයකින්ම නිදහස් වෙන්න පුළුවන් ලෝකයාට. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේලාට රහතන් වහන්සේලා අපි කියන්නේ සීලවම දෙයි නිදහස් වෙච්චයි කියලා කියනවා. උන්වහන්සේලා හැම දෙයකින්ම නිස්සරණයටපත් වෙලා විමුක්තියටපත් වෙලා කියන්නේ ඒකයි. ඒ නිවන් දකින්නවා, විමුක්තිය ලැබුවා කියන්නේ මොකද? හැම දෙයකින්ම නිදහස් වුණායි කියන එක. නිවුණාට කියලා එමු කියන්නේ. ඒතර නිබ්බාන කියන්නේ ඒක හැම දෙයකින්ම අපේ නිදහස් වුණා. විශේෂයෙන්ම කෙලෙස් වලින් නිදහස් වුණා කියන එක. එතකොට උන්වහන්සේලා ඒවයි නිදහස් වෙන්න උන්වහන්සේලා කරන දේ මොකද්ද? ඒවා අවබෝධ කරගන්නවා. දැන් දුකින් නිදහස් වෙනවා කියලා අපි කරන්නේ මොකද්ද? දුක නිමිති වේව අවබෝධ කරගන්නවා. ඒතර තමයි අපිට දුකින් නිදහස් වෙන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් ඒ නිසා අවබෝධ කරගන්න නම් අපි ඉස්සෙල්ලාම කරන්න ඕනේ ඒ දේ තියෙන ආස්වාදය තමයි හඳුනගන්න ඕනේ. ඒ වගේම මේකේ ආදීනවත් හඳුනගන්න ඕනේ. ඒ වගේම ඒ ආදීන හඳුනාගත්තොත් අපි මොකද වෙන්නේ? නිස්සරණයට අනිවාර්යයෙන්මපත් වෙනවා. මේ ලෝකේ අපි දන්නවානේ දැන් අපි දුක ගත්තත් ඇයි අපි දුක් විඳින්නේ කියලා කිව්වොත් අපි කාටවත් කියන්න අපේ හොඳටම දන්න දෙයක් තමයි බුද්ධ දේශනාව අනුව චතුරාර්ය සත්‍ය අපි දුක් විඳින ප්‍රධාන හේතු වෙන මොකද? කැමැත්ත, ආශාව, තණ්හාව නිසා. අපිට අපි දුක් විඳින්නේ අපේ මේ ආශාව, කැමැත්ත, තණ්හාව නිසා. යම් කිංචි දුක්ඛං සම්බෝධේ සබ්බං තණ්හා පත්‍යගලයන් දුකක් විඳිනවනේ තණ්හාව නිසා කියනවා. එතන මේ තණ්හාව මුල් කරගත් කෙලෙස් නිසා තමයි අපේ ජීවිතේ දුක් විඳින්නේ. එතන අපි යම් දුකක් විඳිනවා නම් ඒකේ ඇතුලේ තියෙන කැමැත්ත. කැමැත්ත තමයි තියෙන්නේ. මොනවා හරි දෙයකින් අපි පීඩාවක් විඳිනවා නම් අපි ඒ දෙයට කැමැති. ඒකයි බාහිර දෙයක් අපිට අනිවාර්යෙන් නිමිති ඒ දුක හට ගන්න උපදකාර වෙනවා. එතකොට මේ දුක් නිමිති වලට අපේ කැමැත්ත නිසා තමයි අපි දුක් විඳින්නේ. ඒ කැමැත්ත අපි අයින් වුණා නම් අපිට දුකින් නිදහස් වෙන්න පුළුවන්. එතකොට අපි දන්නවා දෙයකට අපි කැමැති වෙන්නේ දෙයක ආස්වාදයක් තිබුණොත් පමණයි. අපි මේ කෝප්පෙට කැමති වෙ කිව්වොත් මොකද වෙන්නේ? මේ කෝප්පෙ අපි යම් මොනවා හරි ආස්වාදයක් අල්ලන්න ඕනේ. ඇයි ওই කෝප්පෙ බොන්නේ කිව්ව මං මම කියනවා මම මේ කෝප්පෙට හරි කැමති. ඇයි සුදු පාටයි හරි චාම් කියලා කියනවා. එතකොට මම මොනවා හරි මේක අන්න වටිනාකම දකින්න ඕනේ. ආස්වාද ස්වභාවය කල්ලා ගන්න. එතකොට තමයි මම මේකට කැමති කියලා දේ ඇති වෙන්නේ. එතකොට මේකේ ආදීනව ගොඩක් දැක්කොත් මම මේකට කිසිසේත් කැමති වෙන්නේ නැහැ. එතකොට වස්තු වශයෙන් ගත්තොත් මේ ලෝකේ හැම දෙයකම ආස්වාදයක් තියෙනවා, ආදීනවත් තියෙනවා. ඒක හැම දෙයකම තියෙනවා. ඒ නිසා තමයි පුජ්‍යලෝ කොටසක් දේවල් වලට කැමති, කොටසක් දේවල් වලට කැමති නැහැ. ඒ මොකද අර ආස්වාද වශයෙන් දකින්න දේවල් වලට මිනිස්සු කැමති, ආදීන වශයෙන් දේවල් දකින්නට මිනිස්සු කැමති වෙන්නේ නැහැ. එතකොට රහතන් වහන්සේලා අපි ගත්තොත්
මේ ලෝකයේ කිසි දෙයකට උන්වහන්සේලාට කැමැත්තක් නැහැ, ආශාවක් නැහැ. ඒ නිසාම තමයි උන්වහන්සේලා දුකින් අපි නිදහස් කියන්නේ. එතකොට උන්වහන්සේලා හැම දෙයකටම ආශා කරන්නේ නැත්තේයි. හැම දෙයකම උන්වහන්සේලාට පේන්නේ මොනවද? ආදීනව තමයි පේන්නේ. එතකොට අපි මේ භාවනා කරනකොට විපස්සනා භාවනාව කියන්නේ මොකද? මේ හැම දෙයකම තියෙන ආදීනව දැකීම තමයි විපස්සනා භාවනාව කියන්නේ. විවිධ විදිහට ආදීනවන් තියෙනවා. ඒ විවිධ විදිහට තියෙන ආදීනව බැලීම තමයි විපස්සනාව කියලා කියන්නේ. එතකොට ඒ ආදීනව අපි බලනකොට තමයි පේන්නේ. දැන් ආදීනව කියන එක හැම මොහොතෙම හැම දෙයකම තියෙනවා. හැබැයි අපි බලන දේ පේනවා මිසක් තියෙන දේ පේනවා නෙවෙයි. අපි බලන්නේ මොනවද? ඒ බලන එක පේනවා. එතකොට කාමයේ ගත්තත් එහෙමයි. කාමයේ ආස්වාදයකුත් තියෙනවා, ආදීනවකුත් තියෙනවා. එතකොට අපි සංසාරේ පුරා මේ කාමයේ මොකද්ද දැක්කේ? ආස්වාදේ තමයි දැක්කේ. ඒ නිසා කාමයේ තියෙන මහා මෙරක් වගේ දුක් ගොඩාක් තියෙනවා, කන්දක් තියෙනවා. ඒ දුක් කන්දම පේන්නේ නැහැ. එතකොට අපි කාමයේ නිසා මිනිස්සුන් විවිධ විදිහට විඳින දුක්, සාන්දෘෂ්ටික දුක් පින්ව මිලවව දීම විඳින දුක්. නමුත් කාමයේ කියන දේ ආස්වාදයේ අපිට දැක්කම අර එක දුකක්වත් අපිට පේන්නේ නැහැ. ඒ මේ කාමයේ නිසා නේද මම විඳවන්නේ කියලා කිසිසේත් අපිට ඒ දුක පේන්නේ නැහැ. හේතුව මොකද? අර ආස්වාදයේ වුණාම අපි කාමයේ කියන දේට කැමති. කැමැත්ත ඇති වුණාට පස්සේ ආයි කිසිසේත් අපිට මේ දිසා දුක් විඳිනවා කියලා අපිට තේරෙන්නේම නැහැ. එතකොට රහතන් වහන්සේලාට දැන් උන්වහන්සේලා කාමයෙන් නිදහස් වෙන තමයි කිසිම කාම අරමුණක් අරගෙන උන්වහන්සේලාට අන්න ජීවිතයේ කිසිම දුකක් හටගන්නේ නැහැ. ඒව ලබා ගන්න ආශාවකුත් නැහැ. ඒව නැතුණයි කියලා ප්‍රශ්නෙකුත් නැහැ. එතකොට සාමාන්‍ය ලෝකේ ලබා ගැනීමට ගිහිල්ලා දුක් විඳිනවා, ලබාගත් දේ ආරක්ෂා කරන්න ගිහිල්ලා දුක් විඳිනවා. දැන් රහතන් වහන්සේලාට ආරක්ෂා කරන්න දෙන්නේ අපි රහතන් වහන්සේනමුණු හොඳ කුටියක් හදලා දෙනවා කවුරුත්. උන්වහන්සේට එතන අමුතු කාමයක් නැහැ. උන්වහන්සේ ජීවත් වෙන්න ඒක පාවිච්චි කරාට කිසිම එක නැහැ. ඒතර ඒ කුටි ඔහු කැඩුවත් ප්‍රශ්නයක් නැහැ. මොනවා වුණත් උන්වහන්සේට කිසිම ප්‍රශ්නයක් නැහැ. මොකද ඒකට උන්වහන්සේ අන ආදීනව දැකලා නිදහස් වෙලා තියෙනවා. ඉතින් ආදීන දැකීමත් එක්ක ඒකට කැමැත්තක් කියන එකක් උපදින්නේ නැහැ. ඒ නිසා ඒක පිළිබඳව අමුතු සතුටක් සම්මුණසක් උපදව ගන්න යන්නෙත් නැහැ. ඒ වගේම ඒක නැතුණායි, ගැටුණායි, බිඳුණායි කියලා දුකක් වෙන්නෙත් නැහැ. ඒ වගේම බයෙන් ඉන්නෙත් නැහැ. ඒ නිසා උන්වහන්සේට ආරක්ෂා කරනවා කියන එක උන්වහන්සේට අමුතුවෙන් කරන්න යන්නේ නැහැ. ඉතින් ඒ විදිහට හැම දෙයකම ආස්වාද වශයෙන් බැලුවොත් තමයි මේ කැමැත්ත කියන එක ඇති වෙන්නේ. එතකොට මේ ආදීන බැලීමෙන් තමයි කෙනෙකුට අන්න නිස්සරණ වෙන්න පුළුවන් වෙන්නේ. නිදහස් වෙන්න නම් අනිවාර්යයෙන්ම මේ ආදීන බලන්න ඕනේ. එතකොට ඒකයි මේ කාමයේ නිස්සරණය වෙන්නුට කියන්නේ. ඉන්ද්‍රිය වික්‍රේ කාමන නිස්සරණම් කියලා කියනවා. මොකද්ද මේ කාම නිස්සරණ? යෝගික්කමේ කාමේසු චන්දරාග විනියෝ චන්දරාග පහානම්. එතන මේ කාමයට තියෙන ඡන්දය කැමැත්ත, රාගයේ කැළෙන ස්වභාවය, විනයෝ කියන්නේ දුරු කිරීම. චන්දරාගයේ දුරු කිරීම තමයි අන්න නිස්සරණය කියලා කියන්නේ. එතන බුදුරජාන් වහන්සේගේ ධර්මයේ ප්‍රධානෝ ගැනීමත් තමයි මේ චන්දරාගයේ දුරු කිරීම. දවසක් සාරිපුත් මහ රහතන් වහන්සේ විසුන් වහන්සේලා පිටසකගේ පිට පළාතකට යන්න සූදානම් වෙනකොට උන්වහන්සේලාට මතක් කරා, පිට රටවල් වලට පිට දේශ වලට ගියාම ඔබලාගෙන් අහන්න පුළුවන් ඔබගේ ශාස්ත්‍රුන් වහන්සේ මොකක්ද ධර්මයේ හැටියට උගන්වන්නේ. එතකොට උන්වහන්සේ මතක් කරා, එහෙම ඇහුවොත් මේ විදිහට උත්තර දෙන්නේ තමයි චන්දරාග විනයක් කායුනෝ ආවසෝ සත්තා. ආශ්‍රතුනි අපේ භාග්‍යතුන් වහන්සේ චන්දරාගය දුරු කරන්න තමයි ධර්මයේ දේශනා කරලා තියෙන්නේ. එතකොට බුද්ධ ශාසනයේ කෙටි වචනයෙන් කියනවා නම් චන්දරාගය දුරු කරන්න තමයි මේ බුදුරජාන් වහන්සේ ධර්මයේ උගන්වලා තියෙන්නේ. ඒතුළු මේ චන්දරාගය ඇති වෙන්නේ කොහේද? අපේ හිත තුළ. ඒ හිත තුළ ඇති වෙන මේ චන්දරාගය දුරු කරන්න තමයි අපිට බුදුරජාන් වහන්සේ ධර්මයේ දේ. ඒතකොට චන්දරාගය ඇති වෙන්නේ බාහිර නිමිතිත් එක්ක තමයි. එතකොට ඒව අවබෝධ කරගත්තොත් අන්න චන්දරාගය දුරු කරගන්න පුළුවන්. එතකොට මේකයි මේ කාමයේ පුරා චන්දරාගය ඇති වෙනවා. එතකොට කාමයේ චන්දරාගය ඇති වෙන්නේ කාමයේ ආස්වාද වශයෙන් බැලුවොත් පමණයි. එතකොට කාමයේ තියෙන ඉෂ්ට ස්වභාවයම කතාව කල්පනා කරනවා නම්, මනාප ස්වභාවයම කල්පනා කරනවා නම්, එතකොට ඉෂ්ටකාන්ත මනාප ප්‍රිය ස්වභාවයම අපි කල්පනා කරන්න කරන්න අර චන්දරාගය මොකද වෙන්නේ? අන්න ගොඩාක් වැඩි වෙනවා. එතකොට අපිට උපදේදීම මේ කාමයේ ආදීනෝනේ අපිට ඇහෙන්නේ, කාමයේ ආස්වාදේ තමයි හැමදාම ඇහෙන්නේ.
එදොට ඒනි සතමයි අපට පොඩි කාල ඉඳලා අපි මේ පංචකාම ගුණේ කියන දේට අපේ හිත සම්පූර්ණම ඇදලා බැඳලා යනවා. ඉතින් ඒ මුල් කරගෙන එතකොට ඒ කාමයේ කාම ඡන්දයේ කියන යතුනම් පස්සේ ඉතින් කාමයේ ලබා ගන්න අපේ ජීවිතේ දැන් මේ ඉගෙන ගන්න හැම දෙයක්ම කරන්නේ පුංචි කාලේ ඉඳලා මොකදද මේ කාමයෙන් සඳහා තමයි අපි හැම කැපීමක්ම කරන්නේ. හැබැයි අපේ ජීවිතයේ දුක් පීඩා විඳනකොට මේ කාමයට ඇදුණු කැමැත්ත නිසා මේ දුක් විඳිනවායි කියලා අපි දන්නේ නැහැ. ඉතින් අපි ට වෙනත් වෙනත් බාහිර දේවල් තමයි නිතරම පේන්නේ. ඉතින් නමුත් මේක මේ කාම නිසාම ඇතිවුණු ප්‍රශ්නයක් කියලා අධිකරණය කියලා කාමාධිකරණක් කියන්නේ කාමයේ තමයි මේකේ අවුල. අධිකරණී කියලා කියන්නේ පාලියෙන් අවුලට කියලා. අවුලක් ඇතුණා මේ අවුල ඔක්කොම ඇති වෙලා තියෙන්නේ නඩු හබ කියන්නේ මේ ඔක්කොම කියන්නේ මොකද මේ කාම නිසාම තමයි. ඉතින් ඒ නිසා සමගකම් අසමාදාන කියලා පරුස වචන මේ ලෝකේ යම් අකුසල් මිනිසු කරනවා නම් ඒ ඔක්කොටම මේ කාමයේ ප්‍රධාන හේතුවක් බවට පත් වෙනවා. එතකොට කාමයේ ඔය ආදීනෝ කෙනෙක් කල්පනා කරනවා නම් මොකද වෙන්නේ? කාමයේ තියෙන දැඩි ඡන්ද රාගය දුර්වලා යනවා. දැන් සෝතාපන්න වෙනකොට කාමයේ තියෙන ඡන්ද රාගය දුර්වල තියෙන හැබැයි හැම කාමයකටම නෙවෙයි. එතකොට සෝතාපන්න අය අකුසල් ඇති වෙන විදිහට කිසිම දෙයකට මේ කිසිම වස්තුවකට ආශ කරන්නේ නැහැ. දැන් සෝතාපන්න අය රූපවලට කැමතුණාට අනුන් සතු රූප ගන්න අවශ්‍යතාවයක් නැහැ. සද්ද අහන්න කැමති හැබැයි අනුන් සතු සද්ද ගන්න අවශ්‍යතාවයක් නැහැ. එහෙම නැත්නම් අනුන් මේ කියන හොරගම් කරලා සද්ද අහන්න තරම් එයට අවශ්‍යතාවයක් නැහැ. අපි කියන සින්දුවක් කියලා සින්දුවක් අහන්න ආසව නමුත් හොරගම් කරලා සින්දු අහන්න යන්නේ නැහැ. ඒක නීත්‍යානුකූල ඇහුවත් මේ අර හොරෙන් දෙයක් එහෙම කරන්නේ නැහැ. මොකද එහෙම අහන්න තරම් සින්දු එයට වටින්නේ නැහැ. ඒක මොකද අර මේ සින්දු මේ ඒවා ඒ කාම ගුණයේ තියෙන යථා ස්වභාවය යම් ප්‍රමාණයකට අවබෝධ කරගෙන තියෙන නිසා අකුසලයන් සිද්ධ කරමින් පව් කරමින් එහෙම නැත්නම් අනුසතු දේවල් වලට පීඩා කරමින් අනුසතු දේවල් දැහැගෙන එහෙම කාමයේ අනුභව කරන්න කිසිසේත් ආශාවක් උපදින්නේ නැහැ. මොකද ඒකේ ආදීනෝ යම් ප්‍රමාණයකට අවබෝධ කරගත්ත නිසා. ඒ නිසා පළමුවෙන්ම ආදීනෝ අපි හරියට දැක්කොත් එහෙම එතන අනවශ්‍ය ලෙස කාමයේ පරිහරණය තමයි අපි ඉස්සෙල්ලාම ගිහින් යන්නේ. ගිහින් නම් අනවශ්‍ය ලෙස අකුසල් සිද්ධ කරලා කිසිම කාම ගුණ පංච කාම ගුණයක් සිද්ධ කරන්න යන්නේ නැහැ. ඉතින් මේ විදිහට අර කාමයේ ආදීනෝ දකින්න දකින්න තමයි අපිට මේ නිස්සරණී කියන එක ඇති කරගන්න පුළුවන්. ඒකට හැමදාම සංසාරේ අපිට මේ කාමයේ ආස්වාද ආදීනෝ මුණ ගැහෙනවා. හැබැයි අපි බලලා තියෙන ආස්වාද නිසා අපිට මේ ආදීනෝ එකක්වත් පේන්නේ නැහැ. ඊතර විපස්සනාම කියලා කියන්නේ මොකද්ද? විපස්සනාම කියලා කියන්නේ මේ කාමයේ අන්නේ අර ආදීනෝ නැවත නැවත කල්පනා කරන එක තමයි විපස්සනා භාවනාව කියන්නේ. ඒ වගේම යෝනිසෝ මනසකාරේ යෝනිසෝ මනසකාරයේ කරුත් තමයි කාමයේ තියෙන ආශාව අන්තර ගන්න පුළුවන්. කාම ඡන්දයක් ඇති වෙන්නේ මොකෙන්ද කියනකොට සුභ නිමිති අයෝනිසෝ මනසකාරය. එතකොට මේ කාමයේ නිදහස් වෙන්න නම් අන්න ඒක තියෙන ආදීන ස්වභාවය බලන්න. එතකොට තමයි අපිට මේ කාමයේ තියෙන කැමැත්ත ආශාව අන්තර ගන්න පුළුවන්. ඒ නිසා කෙනෙක් කාමයේ නිදහස් වුණා කිව්වොත් එහෙනම් මොකද වෙන්නේ? කාමයේ රූප පේන්නේ නැතුව සද්ධාහන්යන් නැතිව කියන එක නෙමෙයි මොකද්ද? කාමයට තියෙන කැමැත්ත තමයි අන්නේ අය ප්‍රහාණය කරන්නේ. දරහතන් වංශල කාමයේ ප්‍රහාණය කළා. ඒතර උන්වංශලට මේ කිසිම රූපයක් පේන්නේ නැහැ, සත්‍යයක් ඇහෙන්නේ නැහැ, ගඳ සුවඳක් දැනෙන්නේ නැහැ කියන එක නෙවෙයි. ඒකට තියෙන කැමැත්ත අයින් කරා. ඒතර මේ කැමැත්ත අයින් කරන්න උන්වංශලා මොකද කරලා තියෙන්නේ? ආදීනුව බලපෑක තමයි කරලා තියෙන්නේ. ඒකට තමයි අපි විපස්සනාව කියලා කියන්නේ. විපස්සනා කියන්නේ බලනවා, දකිනවා කියලා. දැන් අපිට කාමී ආස්වාදයේ බෙමුණට ආදීනුව පේන්නේ නැහැ. ඒතර අපි ආදීන අන්න නැවත නැවත කල්පනා කරන එකට තමයි මේ විපස්සනාව කියන්නේ. ඒකටම තවත් වචනයක් තමයි යෝනිසෝ මානසිකාරය කියලා කියන්නේ. දේක තියෙන යථා ස්වභාවය අපි නැවත නැවත බලනවා. ඒතර කාමී තියෙන ඇත්තම ස්වභාවය මොකද්ද? ආදීන ස්වභාවය. ආස්වාදයේ කියන්නේ බොහොම සුභියෙන් තියෙන එක. ආදීන කියන්නේ මහා මිලක් වගේ තියෙන මහා දුක්ගොඩක් තියෙනවා. ඉතින් ඒ කාමයෙන් ඇති වෙන මහා දුක්ඛ ඛණ්ඩය කියන බැලුවහම මොකද වෙන්නේ? අර කාමයේ එතර සුඛ සංඥාව නැති වෙලා මොකද වෙන්නේ? දුක්ඛ සංඥාව පිහිටනවා. ඒකද කියන අනිත්‍ය දුක්ඛේ සුඛ දැන් තියෙන දුක්ඛේ සුඛ සංඥා දුක පිළිබඳව සුඛ සංඥාව. එතකොට කෙනෙකුට අන්න අවබෝධ වෙනකොට කාමයේ කියන්නේම දුක හතරද දෙන නිමිති මිසක් ඒවා සැප හදල දෙන දෙයක් හැටියට කිසිසේත් පේන්නේ නැහැ. ඒකයි රහතන් වහන්සේලා කාමයෙන් නිදහස් වෙන්නේ. චිත්තානි චිත්‍රානි තතේව ලෝකේ ලෝකී තියෙන
සෑම විසිතුරු දෙයක්ම එහෙමම තියෙනවා අතෙත් දිහිලා විනයන් චිතන්දා නොනෙති අයමුද කරන්නේ තමන්ගේ අන්න කැමැත්ත අයින් කරනවා ඉතින් මේ විදිහට බුදුරජාන් වහන්සේ දේශනා කරනවා යේහි කේති භික්ඛවේ සමනාවා බ්‍රාහ්මනාවා මේ ලෝකයන් සමනේ බ්‍රාහ්මනේ ඒවං කාමානං ආස්වාදංච ආස්වාදතෝ ආස්වාදේ ආස්වාදේ හැටියට ආදීනම ආදීනේ හැටියට නිස්සරණේ නිස්සරණේ හැටියට යතා භූතං අපජන හරියටම අවබෝධ කරගත්තේ නැත්නම් තේවත කාම සාමං වා කාමි පරිජානිස තමම්ම කාමී අවබෝධ කරගන්නවා කියලා හෝ තතත් අය පරං සමාද අනිත්‍යය සඳහා මේහවනවා කියන එක හෝ යතා පටිපන්නේ කාමී පරිජානිස නේතල එතකොට ඒ විදිහට කාමී යථාර්ථය අවබෝධ කරගෙන කාම අවබෝධ කර ගන්නවා කියන කාරණේ සිද්ධ වෙන්නේ නැහැ කියනවා මේ ආස්වාදයේ හරියට අවබෝධ කරගත්තේ නැත්නම් ආදීන අවබෝධ කරගත්තේ නැත්නම් නිස්සාරණේ කියන එක අවබෝධ කරගත්තේ නැතුනොත් එතන කාම නිදහස් වෙනවා කියනකොටම අපිට සීවෙන්නුත් මොකද්ද කාමීක දින චන්ද්‍රාගය තමයි අපි දුරු කරන්න ඕනේ කියලා කෙනෙක් කියලා මං කාම නිදහස් වෙන්න ඕනේ එතන මේක රූප බලන්න දුවේ ඉන්නේ ඉන්නවා කියන එක නෙවෙයි සද්ධාහන් නැතු ඉන්නවා කියන එක නෙවෙයි ගඳ සුවඳ දැනෙන්නේ නැතු ඉන්න එක නෙවෙයි එතකොට යාට අවබෝධ වෙන කාම නිදහස් වෙන නම් කාමීර දින කැමැත්තයි කරන්න ඕනේ එතකොට කැමැත්තක් ඇති වෙන්නේ මොන වශයෙන් බැලුවොත්ද ආදීන වශයෙන් බැලුවොත් ආදීන බැලුවොත් අයින් කරන්න කැමති වෙන්නේ ආදීන බැලුවොත් ඒක ආස්වාද වශයෙන් බැලුවොත් තියාගන්න තමයි කැමති වෙන්නේ නිදහස් වෙන නම් ආදීන බලන්නම ඕනේ කාමී එවගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන යම් සමනේ බ්‍රාහ්මණේ මේ කාමයන්ගේ ආස්වාදේ ආස්වාදේ හැටියට ආදීන හැටියට නිස්සරණේ නිස්සරණේ හැටියට මනාකොට අවබෝධ කරගත්තා නම් තේවත සාමං කාමිය තමාම කාමිය අවබෝධ කරගන්න අනිත්‍යය සඳහා මෙහෙවනවා ඒ වගේ මේ මේ මෙහෙवला පිළිපදින අයට කාමී අවබෝධ කර ගන්නවා කියන කාරණේ सिद्ध කර ගන්න පුළුවන් අර කාමී තියෙන යථාර්ථය දක්නවා ඒක කහම කාමී කුටි යථා ස්වභාවයක්ද ආස්වාදයක් තියෙනවා ආදීනයක් තියෙනවා නිස්සරණයක් තියෙනවා ඒතර කාමී ආස්වාදයකට තියෙනවා ආදීනයකට තියෙනවා නිදහස් වෙන්න පුළුවන් කාමී කියන්නේ නිදහස් වෙන්න පුළුවන් ඒ නිසා මේ ලෝකේ රූප තිබ්බයි කියලා ඒක ප්‍රශ්නයක් කරගන්න දෙයක් නැහැ ඒක නිදහස් වෙන්න පුළුවන් ඒතර නිදහස් වෙන්න නම් ඒකට දින චන්දරාගය තමයි විතරයි අයින් කර ගන්න ඕනේ. නැත්නම් මේ රූප වේලින්ද මට හරි ප්‍රශ්න, සද්ද හැනින්ද මට හරි ප්‍රශ්න, ගඳ සූඳ හැනින්ද මට ප්‍රශ්න. ඒ නිසා මම රූප හැන්නේ නැති තැනකට යනවා. සද්ද හැන්නේ නැති තැනකට යනවා. ගඳ සූඳ දැනෙන්නේ නැති තැනකට යනවා. රස දැනෙන්නේ නැති මං කන්නේ නැහැ. කෑවොත් මොකද වෙන්නේ? රස ඇති වෙනවා. ඉතින් ඒ නිසා තමයි ඒ කාලේ නිකන් පිළිස්සෙම ආහාර වර්ජනය කරන, ඇඳුම් වර්ජනය කරන. මොකද ඇඳුම් ගන්නවා මොකද වෙන්නේ? ආස ඇති වෙන නිසා තමයි ඒ අය ඇඳුම් අඳින්න නැතුව ජීවත්වන්නේ. ඒ වගේ එකක් මොකද වෙන්නේ හරියට අවබෝධ කරගෙන නැහැ. ඒකට ඕනේ වස්තු වයින් කරන්න. ඒකයි බුදුරජාන් වහන්සේ කරන වස්තුව අවබෝධ කරගෙන වස්තු වල තියෙන චන්දරාගය තමයි මනසින් මේක කරන්නේ. ඒකයි අපි ආදීනව බලන්නේ. ඒකයි ඒක අපි වස්තු වයින් කරන්නේ නැහැ. ඒක අපරිණීය කියන්නේ පිළිසිඳ අවබෝධ කරගෙන. ඒක ස්වરૂපය හඳුන ගන්නවා. දැන් කාමී ගත්තු කාමෙන් අපිට වෙන ඉරණම. ඉරණම දැක්කම කාමී කියන දේ අපි කැමති නැති වෙලා යනවා. ඒ නිසා මේ විදිහට දැක්කොත් තමයි බුදුහන් වහන්සේ දේශනා කරන්න කෙනෙකුට කාමී කියන දේ නිදහස් වෙන්න නිසන්නිපත්යට කාමී අවබෝධ කරගන්න හැකියාව තියෙන්නේ. ඊළඟට බුදුරජාන් වහන්සේ මේ දේශනේ දෙපෙන්නනවා කෝච මික්කේ රූපාණං අස්වාදෝ මහණනි මේ රූපේ තියෙන ආස්වාදය මොකද්ද? ඉල එතර රූපේ ආස්වාදයක් පිළන බුදුරජාන් වහන්සේ මහණෙනි යම් ශාස්ත්‍රීය කන්‍යා ස්ත්‍රියක් වෙන්න පුළුවන් බ්‍රාහ්මණ ස්ත්‍රියක් වෙන්න පුළුවන් ගෘහපති ස්ත්‍රියක් වෙන්න පුළුවන් ඒ වගේ අවුරුදු 16ක් ඒ වගේම 15ක් වගේ කාලේ රූපේ පිළිබඳ ලුකු මේ ලස්සනක් හැඩයක් තියෙනවා ඉතින් ඒ රූපේ ඒ සමහර අය ඒ වගේ වයසේදී සමහරුසත් නැති පිටිත් නැති කලුත් නැති සුදුත් නැති ලස්සන අය ඉන්නවා. ඉතින් ඒ ලස්සන මේ මුල් කරගෙන ඒ සුභ ස්වභාවය මුල් කරගෙන සමහර අයට බොහොම සතුටක් සම්මතක් ඇති වෙනවා. සැපයක් ඇති වෙනවා. ඉතින් බුදුරජාන් වහන්සේ කියනවා සුභං වන්නේ බම් පටිච්චුප්පති සුඛං සෝ මනසං මේ සුභ
ඒ වගේම ලස්සන ස්වභාවය මුල් කරගෙන සුඛයක් සොම්නසක් හට ගන්නවා. අයං රූපානං ආස්වාද. මේක තමයි රූපේ ආස්වාදයේ කියනවා. එතකොට ස්ත්‍රී වෙන්න පුළුවන් පුරුෂ වෙන්න පුළුවන් මේ අවුරුදු 16 18 ඒ වගේ කාලවලදී මේ රූපේ හොඳම ඒ කියන්නේ සුන්දරම ස්වභාවය පවතින කාලේ. ඒක මේ සුන්දරත්වයේ මුල් කරගෙන තමන්ට අනුන්ටත් හැමෝටම රූපේ පිළිබඳ යම් සතුටක් සොම්නසක් ඇති වෙනවා. තමන්ටම තමන්ගේ රූපේ පිළිබඳ ලොකු සතුටක් සොම්නසක් ඇති වෙනවා. ඉතින් ඒක තමයි මේ රූපේ තියෙන ආස්වාදය කියනවා. ඉතින් ඒ නිසා තමයි අපි මේ රූපේ කියන දෙයට අපි හැමෝම කැමති. ඒක රූපේ සකස් වෙලා තියෙන දේවල් මොනවාම අපි රූපේට කැමති. මොකද මේ රූපේ තියෙන මේ සුභ ස්වභාවය. සුභ ස්වභාවය වර්ණ ස්වභාවය මුල් කරගෙන. ඉතින් ඒ නිසා මේ රූපේ කියන දෙයට උඩ ලෝකයා මේ ආස්වාදයට එක රූපයට බැඳලා යන මේක තමයි රූපයේ තියෙන ආස්වාදය කියනවා. ඒ වගේම මේ ලස්සන රූපයක් තියෙන කෙනා බුදුරජාණන් වහන්සේ කියන අවුරුදු සමහරලාට 80ක් 90ක් ගියාම මොකද වෙන්නේ? අර ලස්සනට හිටිය ලස්සන අවුරුදු 16 17 අර රූපේම තමයි දැන් අවුරුදු 80ක් 90ක් ගියාම මොකද වෙන්නේ? බුදුරජාණන් වහන්සේ කියන හොඳට වදිනවා. ඊළඟට බුදු වෙනවා. සමහරලාට සැරටියක ආධාරයෙන් තමයි ගමන් කරන්න සිද්ධ වෙන්නේ. සමහරලාට බොහොම ලෙඩ රෝග වලට පත් වෙනවා. සමහරලාට දත් කැඩෙනවා. ඊළඟට කෙස් සිදෙනවා. හැම රැලි වැටෙනවා. ඊළඟට ශරීරයේ සමේ තැන් තැන් වල ලප හැදෙනවා. මේ විදිහට අර අවුරුදු 16 17 තිබුණු අර රූපේ මොකද වෙන්නේ? මහා ආදීනවයකට ලක් වෙනවා කියලා. සංකින් මඤ්ඤත මේකේ පරිමා සුභා වන්නිබා. අර පෙර තිබුණු හරි ලස්සන වර්ණ හැඩය මොකද වෙන්නේ? අන්තරහිතා දැන් අතුරු දහන් වෙලා ආදීනෝ පාදුවා. දැන් මොකද වෙන්නේ? මහා ආදීනෝ කියලා. එයාටත් එයාගේ රූපේ පිළිබඳ කිසිම සතුටක් ඇති වෙන්නේ නැහැ. අපි දන්නා තරුණ කාලේ හැමෝම කන්නාඩි තියාගෙන බල බල හැදෙවි ඉන්න දැන් 80 වන් තියෙනකොට අර පර්සෙගේ තියෙන කන්නාඩි මොකද වෙන්නේ? නිකාම අතුරුදහන් වෙනවා. මොකද දැන් ආයේ අර වගේ බල බල ඉඳ සතුටක් ඇති වෙන්නේ නැහැ. නමුත් තරුණ කාලේ නිතරම පර්සෙගේ කන්නාඩියක් තියාගෙන හැම වෙලේම නේද? බස් නැවතුම් පොළවල්ද ප්ලේන් එකද කියලා නේද? හැම වෙලේම බල බල ආයේ අඩපාඩු තියෙනවා පර්සෙල්ලා සකස් කර ගන්න ගතියක් තියෙනවා. මොකද ඒ රූපේ ආස්වාදයේ තියෙන කාලේ. හැබැයි අපිට මේ ඉන්නේ අවුරුදු 80 වයසේ එහෙම කරන්නේ නැහැ. ඒ කන්නාඩිය ළඟට යන යන්න තමයි අකමැති වෙන්න පුළුවන්. එතකොට අර රූපේ ඒ වගේ ආස්වාදයක් තියෙනවා. එතකොට ඒ රූපේම තමයි අර වගේ ආදීනවකට ලක් වෙන්නේ. මේ වගේ අවුරුදු 80ක් 90ක් යනකොට මේ තිබුණ සුන්දරත්වය ඔක්කොම මොකද වෙන්නේ? ගිලිහිලා නැතිලා. ඒතර මේ රූපේ ආස්වාදය කියන තාම සුළු මොහොතකට තියෙන එක. හැබැයි රූපේ හිම ආස්වාදයක් නැති කියලා එකක් නැහැ. එහෙම නැතිනම් මේ ලෝකේ රූපේ කියන දෙයට අකමැති වෙන්නේ නැහැ. මෙමුදු හැඩයක් ලස්සනක් වර්ණයක් තියෙනකොට මිනිස්සු මේකට යම් ඇල්මක් කැමැත්තක් ඇති වෙන එක රූපය ආස්වාදය. ආදීනව තමයි මේ ඇලුම් කරන මේ රූපේ මොකද වෙන්නේ? අර වගේ මහා ආදීනවකට ලක් වෙනවා. ඒ වගේම ඒ ලස්සන හැඩරුව තියෙන කෙනා සමහරලාට ලෙඩ රෝග වලට පත් වෙනවා. තමන්ගේම මල මුත්‍රා ගුඩේ තැවිලිලා අනුන්ගෙන් අප උපස්ථාන කරගෙන අපි ධර්මවල ලෙඩ හැදුනා සමහර අය තමන්ගේම මල මුත්‍රා ගුඩේ ඒවා සුද්ධ කරගන්න තමන්ට විදිහක් නැහැ. දැන් ඉස්සර මූනේ දූවිලි ටිකක්වත් මොකක්වත් පොඩක්වත් දාඩිය විදිහක්වත් දෙන්නේ නැතුව ආරක්ෂා කරපු කායට තමයි දැන් මේ ස්වභාවය වෙන්නේ. ඉතින් කන්නාඩි ධ්‍යාන හැම වෙලෙම මේ මේවා කර කර ඉන්නේ ඒ තරමට මේක වටින හින්දා ආරක්ෂා කරගන්න. හැබැයි අර වගේ තත්ත්වෙටපත් වුණාම මල මුත්‍රාත් හරාගෙන ගාගෙන ඉන්නවා. ඉතින් ඒව කරගන්න විදිහක් නැහැ. ජනිත අස්කරණකම් ඉන්නෙපේ අපි රෑ මේ වුණොත් මෙලි වෙනකන් සමහරලාට ඉන්න වෙන අවස්ථා තියෙනවා. ඉතින් ඒ වගේ අර රූපේ ඒ විදිහ ආදීනවකට ලක් වෙනවා කියන්නේ ඉච්චර ආරක්ෂා කරපු රූපේ තමයි අර තත්ත්වෙට පත් වෙන්නේ. හැම වෙලේම නාභියාගෙන සුද්ධ කරගෙන ඉන්නේදී දැන් පය 3-4 සමානලාට මල මුත්‍රා ගොඩේ ඉන්න සිද්ධ වෙන අවස්ථා තියෙනවා. ඒ මේ රූපේ තියෙන ආදීනව අර ආස්වාදයෙන් හැමදාම තිබුණා නම් ඒ තත්ත්වෙට ලක් වෙන්නේ නැහැ. මේ වගේ ආදීනව මේ රූපේ තියෙන ආස්වාදයට වැඩි එතකොට ඉතාදරු විදිහට ආදීනව විඳින්න සිද්ධ වෙනවා. ඒ වගේම එතකොට ඉස්සර තිබුණු බුදුන් වහන්සේ කියන අර සුන්දරත්වයේ කියන දේ දැන්
අතුරු දහන්ව දැන් ආදීනුව ප්‍රකට වෙනවා. ඒ වගේම එහෙම වැඩි කල් ඉන්නේ නැත්නම් ඊට පස්සේ මැරෙනවා. මැරෙනට පස්සේ මොකද වෙන්නේ? ඉදිමිලා නිල් වෙලා සමන්ලාට මේ අමුසොහන වලට ගිහින් දානවා. ඉතින් ඒ කාලේ තිබුණ අමුසොහන් ඒවට ගිහිල්ලා ශරීරයේ සීවිති තද්දී තන් කියන සොහනට ගිහින් දානවා. ඒකා මතන්, දීහ මතන්, තීහ මතන් දවස දෙක තුන යනකොට උද්දමාත ගාමිණී ඊට ඉදිමිලා නිල් වෙලා විකෘති වෙලා තමේ රූපේ පත් වෙන. ඒතර අර පරණ තිබුණු හැඩේ ලස්සන මොකද වෙන්නේ? දැන් ඔක්කොම අතුරුදහන්. මේ අර රූපේන වෙන දේ තමයි. අවුරුදු 16 17 තාම ලස්සන තිබුණු රූපේ තමයි දැන් මේ කවුරුත් දැන් gedara ayat නැහැ. කවුරුත් දැන් ඔක්කොම මේ රූපේ ආදී වෙනස දැන් තියාගන්න බැරි නිසා සෝරණටම ගිහිල්ලා දානවා. ගියාට පස්සේ මේක තියෙන්නේ දැන් ඉතිං ගන්න ඉවිලා එයන්. ඊට පස්සේ මේ සෝරණට ගියාට පස්සේ මොකද දැම්මට පස්සේ බුදුරයන් වහන්සේ කියනවා මේ සෝරණ දැම්ම මේ මුද ශරීරයේ කාකේ හිවා කජ්ජමාන කවුළු වෙවිලා කිජිදු හුමි වෙවිලා සිවනේ මේ බල්ලු වෙවිලා සිවල්ලු වෙවිලා මේකේ කෑලි කෑලි කඩාගෙන නැරයි යනවා. ඒතකොට කාගේ ආහාරද? ඒ කට්ටිය ආහාර. ඒතකොට ඉස්සර අර ලස්සන්ට තියාගෙන හිටිය රූපෙටම දාන දැන් මේ වෙලා තියෙන්නේ. දැන් ඉතින් කවුරුත් වගේ කී යුත්තේ නැහැ. ඒතකොට දැන් බල්වන් තමයි සත්තුන්ගේ තමයි දැන් මේ ආහාරය බවට මේක පත් වෙනවා. ඉතින් ඒ විදිහට අර ලස්සන සුභ ස්වභාවයේ අතුරු දානලා දැන් අනාදීන පහළල මේකත් මේ රූපේ තියෙන මොකද්ද ආදීනවත් කියලා මේ රූපේ தත්ත්වයටපත් වෙන එකක්. ඊළඟට මේ බුදුරජාන් වහන්සේ දේශනා කරනවා මේ ස්මුත ශරීරයේ සෝනෙති බාම අට්ටි සංකලිකං සමන්ත ලෝයත නහරූ සම්පද මේ ඇට ඊට පස්සේ මොකද වෙන්නේ? මාස් මොකද වෙන්නේ? ටික ටික දිය වෙලා ඊට පස්සේ මේ නහර වලින් විතරක් මේ වෙලා තියෙනවා. ඊළඟට සමහර ලාට මාස් හොඳටම දියුණුවලා නහර විතරක් ඉලිපිලා තියෙනවා. තව දවසක් දෙකක් තුනක් සති දෙක තුනක් තුනක් යනකොට මොකද වෙන්නේ? සම්පූර්ණ මේ මාස් වලින් ඔක්කොමලා නහරත් අයින් වෙලා මේ ශරීරයේ සම්පූර්ණ ඇටවලට පත් වෙලා ඊට පස්සේ ඔළුව ඇට ගොඳු ඇට මේ ඇට ඒ ගත්තාම එක එක තැන් වල තමයි දැන් එකට තිබුණ ඔක්කොම නහරත් මේ වුණාට පස්සේ ඔක්කොම පස්සේ දැන් තියෙන්නේ මොකද්ද? අර අවුරුදු 16 15 ලස්සන තිබුණු රූපේ දැන් තියෙන ඔළුව ඇට තම තැනක ගොඳු ඇට තව තැනක මේ විදිහට ඒකත් මේ කාලයක් යනකොට මොකද වෙන්නේ? අර ඇට ටික ඔක්කොම සුදු පාට වෙලා යනවා. තව ටිකක් දවසක් යනකොට සුදු වෙලා අන්තිමෙන් පොළවේ පස් ටික බවට පත් වෙනවා කියලා. ඒතර අච්චර තාම සුව ස්වභාවයෙන් තිබුණු දේ තමයි අර විදිහේ ආදීන තත්වයට පත් වෙන්නේ. ඒකයි මේ කයේ රූපී ආදීන බලන්න අපි කාය අනුපස්සනා වඩනකොට ওই නවසීවිතික භාවනා කරන්න. අනාගතේ මේ කයට වෙන ඉර නම දිහා ජීවත් වෙලා ඉන්නකොටම බලනවා. කල්ැතු ආදීනම බලනවා. ඒක තමයි නවසීවිතික භාවනා කරලා කාය අනුපස්සනාම තියෙන්නේ. නිතරම එතකොට දැන්නට මේ කයට එහෙම ස්වභාවයක් වෙලා නැහැ. ඒ නිසා අමුසොහනට ගිහිල්ලා ඒ කාලේ බුදුරන් වහන්සේ කාලේ ස්වාමීන් වහන්සේලා ඒ අමු මේ ශරීර වලට ඇති වෙච්ච නිමිත්ත තමන්ගේ ශරීරයට කල්පලා බලනවා. තමනුත් ඒ මනුණත් එක්ක නිතරම පාහල බලනවා. අයම් පිකෝ කායෝ ඒවං ධම්මෝ ඒවං භාවි ඒවිතං අනතීතෝති. මේ කයත් මේ தත්ත්වයට පත් වෙනම් මේ ස්වභාවයේ ඉක්මවලා නැහැ කියලා. එතකොට නිතරම මනමිනියත් එක්ක සසඳනවා. ඒකයිතක සසඳනකොට මොකද වෙන්නේ? මේ කයට දීලා තියෙන අර වටිනාකම මොකද වෙන්නේ? ටිකෙන් ටික නැති. ඒතර මේක මුල් කරගෙන ඇති වෙන මාන්නේ ආහංකාරකම් ආදී දැන් රූපේ මුල් කරගෙන මිනිස්සු හරි ආඩම්බරේ මෙව කරනවානේ. ස්ත්‍රී පුරුෂ භේදය ගිහි භේද භේදිකුත් නැහැ. මේ රූපේ මුල් කරගෙන හරියට මිනිස්සු ගොඩාක් අකුසල් සිද්ධ කර ගන්නවා. ඉතින් ආන්නේ නිසා බුදුරජාන් වහන්සේගේ ධර්මයෙන් ඒකයි ඒ අහංකාරකම් මානකාරකම් ඒ වගේ මේ රූපේ පවත්වන මිනිසු නොයේ දේවල් කරනවා. ඉතින් ඒ වගේ අර රූපේ යථාර්ථය අවබෝධ කරගන්න ගණන් ගන්න එයාට ඒ ආදීනව දකින්න දකින්න ඒ රූපේ දෙතින තින වටනාකම නැති වෙනවා. එතන රූපේ නිස්සරණේ බුදුරජාන් වහන්සේ දේශනා කරනවා කිංචි භික්ඛේ රූපාණ නිස්සරණං රූපේ නිදහස් වෙනවා කියන්නේ මොකද්ද? යෝමික රූපේසු චන්දරාග විනෝ චන්දරාග පහාන රූපේ දින චන්දරාගය දුරු කිරීම චන්දරාගය ප්‍රහාණය කිරීම තමයි රූපේ නිස්සරණය කියන්නේ. ඒතර රූපේ නිදහස් වෙන්න නම් කරන්න ඕනේ මොකද්ද? අර ආදීනවම බලන්න ඕනේ.
ඉතින් ඒ නිසා තමයි අපි භාවනා වශයෙන් මේ රූපය විවිධ විදිහට ආදීනව බලන්නේ සකස් වෙච්ච දේවල් ආදීනව බලන්නේ තමයි අසුභ භාවනා වශයෙන් අපි මේ රූපය අවබෝධ කරගන්න නැත්නම් මේ කය අවබෝධ කරගන්න භාවනා කරනවා ඒ වගේම ධාතු වශයෙන් බලන මේක ගත්තොත් ඒ රූපය කියන ධාතු හතරක් පඨවි ආපෝ තේජෝ වායු සතර මහා ධාතුන් හටගත් එක රූපය කියන්නේ ඒ වගේම රූපය අනාගත වශයෙන් වෙන ආදීනව තමයි අපි අර නම් සීවිතික භාවනාවේ සිද්ධ කරන්නේ ඒකාහ මතං වා දීහ මතං වා කියලා ඒ වගේ අමුසොහන දැනට මේ රූපයට මුකුත් වෙලා නැහැ හැබැයි මේ වගේ ජීවත් වෙලා නැති වෙච්ච රූපයට වෙච්චිර නම් තමන්ට ගලපලා බලනවා ඉතින් එහෙම බලනට අන්න රූපයේ යථාර්ථය අවබෝධ කරගන්න පුළුවන් ඒ ආදීනව දකින්න දකින්න තමයි අපි කලකිරෙන්නේ මේ ලෝකේ අපි දෙයක් අතහැරලා නම් අතහැර තියෙන මේ දෙයක තියෙන ආදීන ස්වභාවයන් දැකින් ඉතින් මේ රූපෙට යම් උසපත් වීම මුලාවක් තියෙනවා නම් ඒක සම්පූර්ණ අනුහෙලා යන්න. එතකොට නිහතමානී භාවයේ ටික ටික ඇති කර ගන්න පුළුවන්. දැන් බුදුරජාන් වහන්සේ කාලේ සරියුත් මහරහතන් වහන්සේක අවශ්‍යක දේශනා කරන ස්වාමීනි මේ කය මට පේන්නේ හරියට නිකන් මේ නගර සභාව යන කුණු කරත්තේ වගේ කියනවා. ඒක කොහේ ගියත් හැමතැනම මොකද වෙන්නේ? කුණු හලහල ගඳ ගගහ තමයි යන්නේ මේ වැగిරෙන්නේ කුණුමයි ඊළඟට මේ ඇරියොත් එහෙම පලාතකවත් ඉන්න බෑ ඉතින් මේ කය ස්වාමීන් වහන්සේ මට පේන්නේ වගේ ඒ නව දොරකින් නිතරම මේ අසූචි මේ තමයි ගලන්නේ මේ කන්නම්මා කන්න දූත කණින් නාසි මේ හැම දොරටු තියෙනවා හැම එකෙම කිසිම පිළිසුද්ධිය අපිට වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේ වගේ කයක් අරගෙන මේ ඉන්න කෙනෙක් තවත් අයට කෙරේ මේ මාන්නයක් පෙන්වන්න අහංකාරකමක් පෙන්වන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද මේක එහෙම වටින එකක් නෙවෙයි. නොවටිනා දෙයකට මේ ලොකු දේවල් පෙන්වයි කියලා වැඩක් නැහැ. කවුරු ගැලවුවොත් එහෙම මොකද වෙන්නේ? අපි කියන මම මේමයි අරේමයි කිව්වොත් එහෙම මොකද අපි ටික ගලවලා පෙන්නුවොත් එහෙම මොකද වෙන්නේ කිසිම වටිනාකමක් නැති වෙනවා ඒකයි දැන් බුදුරජාන් වහන්සේ කාලේ සිල්මා කියලා ගණිකාවක් හිටියා ඒ ස්වාමීන් වහන්සේ නමක් ඇගෙන ලොකු ආශාවකින් හිටියා ඉතින් ඒ අතරතුරේ අර කෙනා නැති වුණා ඉතින් බුදුරජාන් වහන්සේ මොකද කළේ දවස් දෙකක් රජකමාට කියලා මේ මිනිහ තියලා වෙන්දේසියක් කරා ඉතිපස්ස වෙන්නේ සීදී වෙනදැයින් සල්ලි වලට ගන්න කෙනා නිකන්වත් තරහ යන්න කවුරුත් කැමති උනේ නැහැ. ඊට පස්සේ තමයි ස්වාමීන් වහන්සේට අවබෝධ වුනේ. ඉතින් ඒ නිසා මේක මේ බොහොමතාවකාලිකව තියෙන ආස්වාදයක් තමයි මේක තියෙන. ඒතර මේක තියෙන ආදීන මහා ගොඩයි. ආදීන ගොඩාක් තියෙනවා. ඒ ආදීන කෙනෙක් හරියට ටික ටික හරි අවබෝධ කරගත්තොත් තමයි මේකෙන් නිදහස් වෙන්න පුළුවන් වෙන්නේ. ඒතර මේ රූපේ මුල් කරගෙන සකස් වෙන සීල දුක්ඛයන්ගෙන් මෙලොව පරලොව දෙකේම අපිට නිදහස් වෙන්න පුළුවන්. දැන් අපිට මේකට කවුරුර යගේ හැපුණක් ප්‍රශ්නයක් නමක් කිව්වත් ප්‍රශ්නයක් මොලේ කිව්වත් තරකෙක් බෝරු කිව්වත් අපිට හරිය ප්‍රශ්නයක්නේ. ඇයි අපි මේකට ඒ තරම්ම වටිනාකමක් දීලා තියෙන හින්දා. ඉතින් ඒ නිසා මේකට මුකුත් නම්ම් මුකුත් මිනිසු කරනවාට අපි කැමැතිම නැහැ. ඒතර මේකේ අපි අර ආදීනව දැක්කොත් මොකද වෙන්නේ? මේ පොළොවට ප්‍රශ්න යන ටික කරන මිනිස්සු බයික් කිව්වොත් එම් ඉතින් අපිට ලොකු ප්‍රශ්නයක් නැහැ. මේ ටික කාලයක් තියෙනකම් තමයි මේ මිනිස්සු මේව කරන්නේ. ඉතින් එහෙම අපි ආබෝධ වුණොත් ඒකයි මිනිසු නිඳහ කරා කියලා අපහාස කරා කියලා ඒතර ලොකු දුකක් අසහනයක් ඇති වෙන්නේ නැහැ මේ නොවටිනා දෙයකට තමයි මිනිසු මේ නොවටිනාකම් කියන්නේ මේ වටිනා දෙයකට මිනිසු පහත් කරනවා නෙවෙයි නොවටිනා දෙයම මිනිසු නොවටිනා තත්ත්වයට පත් කරනවා ඉතින් ඒ නිසා අපි එක මේක පරිඥය කියන ආබෝධ කර ගන්න ඕනේ ඉතින් ආබෝධ කර ගන්නකොට ඒ නිසා හට ගන්න දුක්ඛයන්ගෙන් ජීවිතය අයින් කර ගන්න හැකියාව තියෙනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ විදිහට මේ රූපය ආස්වාදේ ආස්වාදේ හැටියට ආදීන ආදීන හැටි නිස්සාරණේ නිස්සාරණ හැටියට යම් සමනේ බ්‍රාහ්මණේ අවබෝධ නොකරොත් තමන්වත් අනුන්වත් මේක අවබෝධ කර ගන්නවා කියන තැනට යන්නේ නැහැ. තමන්වත් අනුන්වත් මේක අවබෝධ කර ගන්න බෑ. මෙන්න මේ ආදීන හැටියටම ආදීන දැක්කොත් ආස්වාදේ ආස්වාදේ හැටියට දැක්කොත් එතන මේක ආස්වාදිකුත් තියෙනවා නැත්තේ නැහැ. නික ආදීනකුත් තියෙනවා ආස්වාදේ නැහැ කියලා කියන්නේත් නැහැ දැන් රූපයක් නැහැ කියන මතයට අපි යන්නේ නැහැ ඒක රූපයක් නැහැ රූපයක් කියන්නේ සංස්කාර ධර්ම. ඒතර සකස් වෙලා මේක සුන්දරත්වයක් තියෙන කාලෙකුත් තියෙනවා. ඒ රූපේම තමයි ඊට පස්සේ මොකද වෙන්නේ ආදීනවටපත් වෙන්නේ. ඒක ඒ නිසා රූපයක් නැහැ කියන දැන් රූපය අවබෝධ කරගන්නොත් අපි මේ රූපයක් නැහැ කියලා නෙමෙයි අවබෝධ කරගන්නේ. රූපය කියන්නේ සංස්කාරයක් මේ වගේ ආදීනවට ලක් වෙන
එක මේක පොළවේ පස්සිකක් බවට පත් වෙන එක ඇට වෙලා ඇට බවට පත් වෙන අන්තිම ඇටක් කුඩු වෙලා අන්තිම පොළවේ මොනවද ඉන්නේ පස් ටිකක් පාදගෙන අවුරුදු ගානක් ගියාට පස්සේ මම අපි කිව්වොත් එහෙම පෙර ජීවිතේ මම මෙතන තමයි මැරෙන්න කිව්වොත් ඊට පස්සේ ඉන්නේ පස් තමයි මං කියලා පෙන්වන්න තියෙන වෙන මොකද නෑ මගේ ශරීරයේ මෙතන තමයි නිදාගෙන ඉන්නේ ඉතින් දැන් තියෙන පස් ටිකක් තමයි ඉතින් ඒ නිසා මේක පස් භාවයට පත් වෙලා යන එකක් ඉතින් මේ විදිහට අර ඒක මේක පරිණ්‍යය ධර්මයක් මිසක් මේක නෑ අයින් කරන්න නැති කරන්න යන දෙයක්වත් නෙවෙයි අවබෝධ කර ගන්න මේක ස්වභාවය. ඉතින් මේ ස්වභාවය බලන්න තමයි මේ බුදුරජාණන් වහන්සේ අනාගත වශයෙන් මේ ශරීරයට වෙන ඉර නම් මේක මේ ජරාව ගැන නිතර සිහි කරන් බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ ජරා ධම්මෝ මි ධම්මා අනති තෝති අභින්නම් පත්‍යවිකිතබ්බං ඉතියාවා පුරුෂේනවා ගහටේනවා පබ්බජිතේනවා ඉත්‍රි පුරුෂ ගිහි පැවිදි හැමෝම මේ ජරාව ගැන නිතර සිහි කරන්න කියන්නේ ඒක. ඒකට තමයි මේ කායට දීලා තියෙන වටිනාකම නැත්නම් රූපයට දීලා තියෙන වටිනාකම නැති කරගන්න පුළුවන්. ඒතර මේ කය අනාගත වශයෙන් එක මේක පෙන්නනවා අවුරුදු 80 යනකොට සම්පූර්ණ මේකේ මේ සුන්දරත්වය කියන එක පෙන්වන්න මුකුත් නැති වෙනවා. දැන් අපි සුන්දරත්වය කරුණු තුනකින් තමයි පෙන්වන්නේ. ඒ තමයි කෙසුරි දතුයි හාමයි. ඉතින් මේ ටිකේ සුන්දරත්වය තමයි අපි බාහිරට පෙන්වන්නේ. ඉතින් ඒකනේ මේ කෙස් ටික ඉදෙනකොට අපි ආයෙත් මොනවහරි කරලා මේක අර යථාර්ථ තත්ත්වය පවත්තන්න මහන්සි ගන්නවා. දාත්‍ය ගැහැළුණොත් අලුතෙන් දා ගන්නවා. ආම රැළියටෙන් රැළියට කොහොමරි අපි ඒක නඩත්තු කරනවා. මොකද මේ තුන තමයි අපේ කායට දීලා තියෙන වටිනාකම පෙන්වන්න තියෙන්නේ. ඉතින් ඔය තුන නැති වුණොත් එහෙම ආය අපිට මේක වටිනාකමක් පෙන්වන්න විදිය නැහැ. ඉතින් මේ හැබැයි අපි වටිනාකම් දීලා තියෙන දේ හැමදාම තියෙන එකක් නෙවෙයි. මේක වෙනස් වෙන දෙයක්. ඒකයි මේකේ අපි ඒ ආදීන බලන්නේ. ඉතින් මේ අනාගතය යනකොට කණ්ඩිච්ඡං කියන එක දත් වැඩෙනවා, පාලිච්ඡං කියන මේකේ සිදෙනවා, වාලිච්ඡතා කියන හැම රැලි වැටෙනවා. ඉතින් මේක අර අවුරුදු 16 15 දී මේ රූපය හරි ලස්සනයි හැඩයි කියලා කියන්නේ මොකක් කරාද? හැම හරහා දත් හරහා කෙස් හරහා කෙසු ඉදිලා නම් හැමත් රැලි වැටෙනවා. දතුත් නැත්නම් අවුරුදු 16 දාතකින් උනාට වඩා නෑ. එතකොට අර ලස්සනයි හැඩයි කියලා බලන්න විදිහක් නෑ. එතකොට බලන්න ඔය තුනේ හැබැයි ඔය තුන ස්ථිරව නිත්‍ය තියෙන එකක් නෙමෙයි, වෙනස් වෙලා නැති වෙලා යන ස්වභාවයක්. ඉතින් ඒ විදිහට දකින්නකොට තමයි මේකෙන් නිදහස් වෙන්න පුළුවන්. ඒ නිසා යම් සමනේ ප්‍රාග්නේ මෙන්න මේ රූපේ ආදී ආස්වාද ආස්වාදයේ හැටි ආදී ආදී නියටි විස්තරණය හරියට අවබෝධ කරගත්තොත් එයට මේ රූපේ අවබෝධ කරගන්නවා කියන කාරණේ කරන්න ප්‍රාණිතය ඒ සඳහා මෙහෙයීමේ හැකියාව තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ වගේම ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනම් මේ වේදනාවේ උන්වහන්සේ ආස්වාද ආදීන නිස්සරණ දේශනා කරනවා. ඒතර වේදනාවේ ආස්වාදය හැටියට බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මේ වේදනාවේ ආස්වාදම තැන් තමයි මේ භාවනාවෙන් ලබන ඥාන සෝය කියන එක. අපි දැන් මේ ඇහැ පිනවල ලබන සතුටට වැඩි මොකද ඒ සතුට අපිට වැඩි වෙලාවක් පවත්වන්න බෑ. දැන් රූපයක් බලලා සතුටේ රූපේ කොවිලේ ඒ සතුට නැති වෙද්දී දන්නේ සද්දයක් අහනත් එහෙමයි. ඉතින් ඒ නිසා මේ ඒක බුදුරජාණන් වහන්සේ ඉහෙළම වේදනාවේ ආස්වාදයක් හැටියට පෙන්වන්නේ නැහැ. ඒතර වේදනාවේ ඉහෙළම ආස්වාද ස්වරූපය තමයි මේ ඥාන වලට හිතපත් වුනහම. එතකොට ඒ ඥාන වලදී හිතේ කෙලස් නැහැ. ඒතර කෙලස් නැතුනහම තමයි අපිට අර සතුට කියන දේ හරියටම විඳින්න පුළුවන්. දැන් බලන්න අපි ක්‍රෑම ටිකක් කනකොට සමානලාට මොකද වෙන්නේ? සමහරලාට මේ රස අනුභව කරාට රස විඳින්න හැකියාවක් නැහැ. ඉතින් අපි ඒක කොයි කොහෙද ගිහිල්ලා. සමහරලාට අපි කියන්නේ අනේ කෑවෙත් බිව්වත් මතක නැහැ කියලා. ඒකයි. ඉතින් ඒ වගේ සමහරලාට අපි හොඳ වස්ත්‍රයක් අඳගෙන ඉන්නවා. ඒ වෙලේම අපි අඳාන ඉන්නවා. එතකොට ඒ වස්ත්‍රය ඇඳතර වැඩක් නැහැ. ඇයි? අපේ මනසින් අපි ගොඩාක් දුකට පත් වෙලා ඉන්නේ. ඒ නිසා මේ කාමයෙන් විඳින ආසාවේ බොහොම සමහරලාට කාමයේ පරිහරණය කරත් විඳින්න අවස්ථාවක් නැහැ. ඇයි? අනිත් පැත්තෙන් අපි මානසික පහරින් පීඩණයෙන් අසහන ඉන්න තමයි හොඳ ගියත් ඉන්නේ ගේ හොඳ වුණාට වැඩක් නැහැ. අපි ඇතුලේ ඉන්නේ පිච්චි පිච්චි. එතකොට අපි අර අර සැප විඳිනවා කියන එක කතා කරන්න හරි අමාරු. සැප වස්තු තිබුණට හිතේ කිසිම සැපක් නැහැ. ඉතින් අපි වචන වලින් උත් කියනවානේ මේ මොනවද තිබුණත් මට කිසිවෙලක් නැහැ. මම මේ පුදුම කින්දරකින් පිච්චි පිච්චි ඉන්නේ. ලෝකාටේ මේ මම බොහොම සැපසේ ඉන්නවා කියලා. දැන් මේ රටවල ඉන්න අය කියනවානේ ඕස්ට්‍රේලියාවේ ඉන්න ලෝකඩේ ඉඳන් ඉන්නේ නේද? අපි ඊයර දැකලා ලැබනවා කියලා
නේද අපි තමයි දන්නේ අපි පුතු විදින කට්ට කියලා අපි කියනවා නේද ඉතින් ඉන්න තැනත් එක AI හිටන ඕස්ට්‍රේලියාවේ ඉන්නේ හරි අපි ඇති එතන මේ ආපු අය තමයි දන්නේ ඒක නේද ඒකින් කිව්වොත් එමොයි බොරු කියන්නේ කියලා තමයි හිතන්නේ ඉතින් ඒ විදිහට එතන වේදනාව කියන එක සැබෑ ලෙස අපිට අත්දකින්න නම් සැප වේදනාව කියන්නේ කොහොමද කියලා හරියට දැනෙන්න නම් මේ ජානවලට හිතපත් වෙන්න ඕනේ. එතන තමයි මේ වේදනාවේ ආස්වාද තැනම තියෙන්නේ. ඉතින් ඒ නිසා තමයි බුදුරජාන් වහන්සේ කාලේ හිම ඉතින් මේ අන්‍යාගම ගය නිවන හැටියටත් එයයි දැක්කේ මේ ජානවලින් ලැබෙන සුවය තමයි ගැටිය නිවන හැටියටත් දැක්කේ. ඒ නිසා තමයි මේ ජානවලට හිතපත් කරගෙන එයා ඉතින් ඉතන තමයි නිවීම සැනසෙල්ල කියලා ඒ අය දැක්කේ. ඉතින් ඒ නිසා මෙතන බුදුරජාන් වහන්සේ මේ රූපී ආස්වාදයේ කාමී ආස්වාදයේ පින්න වගේ මේ වේදනාවේ ආස්වාදයේ තමයි මේ ඥාන තුලට හිතපත් වුණාම. පළවෙනි ධ්‍යානයට හිතපත් කරගත්තාම දෙවෙනි ධ්‍යානයට හිතපත් කරගත්තාම තුන්වෙනි ධ්‍යානයට හතරවෙනි ධ්‍යානයට හිතපත් කරගත්තාම ඒ තුنين ලැබෙන සතුට සොන්නස තමයි ඒ සැප වේදන ඒ විලාවේ මානසික වශයෙන් කෙලස් නැහැ. එතකොට කෙලස් නැති වුණාම නිදහස ඕනතරම් අතිවිති වේදනාව විඳින්න පුළුවන්. අපේ කෙලස් වැඩි වෙනකම් මොකද වෙන්නේ? කෙලස් වැඩි වෙනින් අපිට වේදනාවක් හරියට පවත්වන්න හැම විදිහක් නැහැ. අපි දැන් අපි කියමු පුජ්‍යලේක් වුණත් දැන් ලස්සන කෙනෙක් කී ඇසුරු කරනවා කියමු. අපේ තියෙන කෙලසුත් එක්ක අර රූපයේ තියෙන සතුටක්වත් අපිට විඳින්න හම් වෙන්නේ නැහැ. ඇයි? අපි ඉරිෂ්‍යා කරනවා, සැක කරනවා, අරමුණේ වුණ ගමන් මොකද වෙන්නේ? අර කුජලයෙන් අපිට කිසි සැපයක් සමහරට නැහැ. ඉතින් මේ විදිහට කෙලස් වැඩි නිසා වේදනාව කියන එක අපිට අත්විඳින්න හරි අමාරුයි. එතකොට ඥානවලදී මොකද වෙන්නේ? මේ පංච නීවර නාදී කෙලස් ඔක්කොම යටපත් වෙනවා. එතකොට මානසික යාට උරා සැපයෙන් ජීවත් වෙන්න පුළුවන්කම තියෙන. ඒකට කියන්නේ අර ධිට්ඨ ධම්ම සුඛ විහාරය කියලා කියන ඥානවලට. මෙලොවදීම අපිට සැපසේ ජීවත් වෙන්න පුළුවන් මේ ධ්‍යානයකට කෙනෙක් හිතපත් කර ගත්තාම එතර මේ ඥාන වලට බුදුරජාණන් වහන්සේ කියන කෙනෙකුගේ හිතපත් වුනාම නේව තස්මින් තමි අත්තබ්බය තමාගේ අයහපත පිණිස කල්පනා වෙන්නේ නැහැ. අනුන්ගේ අයහපත පිණිස කල්පනා කරන්නේ තමාගේ අනුන්ගේ දෙගොල්ලගේ අයහපත පිණිස ඒ වෙලාවේ කල්පනා කරන්නේ නැහැ. කෙලින්ම තමන්ගේ මානසික සුවය තුලම ඉන්නවා. දැන් අපි කනකොන ගමන් අපි මේ කාමිය අනුභව කරනකොට මේ සමාද අපි කියන සින්දුවක් අහනකොට වෙන්න පුළුවන් චිත්‍රපටයක් බලනකොට වෙන්න පුළුවන් ආහාරයක් රස කරන සමහරලාට මොකද ඒක සමහරලාට අනුන්ට දෙස් තියෙතිය තමයි මේව කරන්නේ නේද? ඒතර ඒක නිදහසේ අර සැප විඳිනවා කියලා එකක් නැහැ. හැබැයි හරයක් කෙනෙකුට පේන්න පුළුවන් හොඳට කෑම 20ක් 30ක් විතර හොඳට මේද වටේට තියාගෙන කනවා පේනවා නේද? ඒතර ඒතර අනේනම් හරිය සැපින් කනවා බොනවා හරි සැපසේ ඉන්නවා. හැබැයි කන කෙනා හිතේ වෛරයෙන් තරහින් මාන්නෙන් දුකෙන් දුමුසින් කන්න ඉතින් එයාට මොනවා කෑවත් වැඩක් නැහැ. ඉතින් ඒ වගේ අර මේ අපි කාමීය පරිහරණයේදී මේ කෙලෙස් එක්ක නිසා අපිට ඒක නිසි ලෙස පරිහරණය කිරීමේ හැකියාවක් නැහැ. නමුත් මේ ධානයක හිතපත් වුණාම එහෙම නෙවෙයි. ඒ වෙලාවේ නිකලෙස් නිසා ඒ වෙලාවේ සම්පූර්ණ මුළු ලෝකේ තමන්ටවත් අනුන්ටවත් දුකේ කාටවත් අයහපත් සිතක් පවත්න්නේ නැහැ. මොකද කෙලෙස් වලින් නිදහස් වෙච්ච මානසික කාම ඡන්දේව ව්‍යාපාදේව තීන විද්‍ය දුද්දචු විචිකිතා නීවරණ සියල්ලම යටපත් වෙච්ච කියලා තමයි ධානයේ කියන්නේ. නිසා අභ්‍යාපජ්ජ පරමහං වික්ඛේ වේදනානං අස්වාදං වදාමි. ඒක වේදනාවේ ආස්වාදිත අභ්‍යාපජ්ජ කියන්නේ නිදුක් කියන එකයි. කිසිම කෙලෙස් ස්වභාවයක් අමිස විචිකතාමේ වේදනාවේ ආස්වාදේ බුදුරජාන් වහන්සේ දෙදොසක් සැපයක් විඳින්න නම් අපේ හිත නිකලස් වෙන්නම ඕනත ධානාදියට හිතපත් වෙන්නම ඕන. කෝච බික්ක වේදනං ආදීන මේ වේදනාවේ තියෙන ආදීන මොකද්ද? යම් බික්ක වේදනං අනිච්ච දුක්ඛ විපරිණාම ධමනේ වේදනාව කියන්නේ මොකද්ද? ඉක්මනින්ම වෙනස් වෙන එකක්. දුක්ඛ කියන්නේ දුකට පත් වෙන විපරිණාම ධම කියන්නේ වෙනස් වෙලා යනවා. ඒතර අපි ඥාන වලින් ලැබුවොත් ඒ වේදනාවත් අපිට දිගට පවත්න්න බෑ නේද? ඒකත් වෙනස් වෙලා නැතිලා යනවා. දැන් අපි මේ වගේ සංසාරේ ඕන තරම් ඥාන දිනු කරලා ඒ සුඛ වේදනා උපදවගෙන දෙනවා. හැබැයි ඒ ඔක්කොම දැන් මොකද වෙන්නේ? වෙනස් වෙලා නැතිලා ගිහිලා දෙනවා. මේ ජීවිතේ සමානලාට හිත සමාධි ගන්න අපත බොහොම සැපසේ සමානලාට ඉන්න දෙනවා. නමුත් ඒවා මේ වෙනකොට වෙනස් වෙලා යනවා. මොකද වේදනාව කියන්නේ හරියට මේ දියු බුලක් වගේ කියලා කියන්නේ කොච්චර හටගත්තත් පවත්න්න පුළුවන් කක් නෙවෙයි. ඉතින් ඒ නිසා මේ වේදනාවේ ආදීම ගන්න කෙනා ඒ නිසා වේදනාවනුත් එයාම දෙන්නේ නිස්සරණයටපත් වෙනවා. ඒතර වේදනාවෙන් නිදහස් වෙනවා කියන්නේ
කිංජිමිකේ වේදනානං නිස්සරණ වේදනාං නිස්සරණේ මොකද්ද යෝභිකේ වේදනාව චන්දරාග වෙනවා වේදනාව පිළිබඳව තියෙන චන්දරාගය දුරු කිරීම ප්‍රහාණය කිරීම තමයි වේදනාවේ නිස්සරණය කියලා. ඉතින් වේදනාව නිදහස් වෙන නම් අපි වේදනාවේ යථාර්ථය බලන එකයි වේදනාව අපි අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් රෝගයක් කටුවක් තුවාලයක් අනුසතු දෙයක් හැටියට අපි ආදීනෝ වේදනාවේ බලන්න. වේදනාව බලන්න බලන්න ඒක ඥාන වශයෙන් අර සුඛ වේදනාව කරගත්තත් ඒකට ඇලෙන්නේ නැහැ. ඒක ඒකත් අපි අනිශ්චිතෝ ජීවිතය කියන ධ්‍යානය කියන්නේ මම වගේ මටයි තියෙන නිට්ටය සුඛය ආත්මය කියලා ගන්න. මොකද ඒකත් වේන්නේ හට ගැනීම සහ නැතිවීමත් තියෙන එකත් නිට්ටය සංඥාවෙන් ගන්නෙ නැහැ. ඉතින් යම් සමනේ බ්‍රාහ්මණෙක් මේ විදිහට බුදුරජාන් වහන්සේ දේශනා කරනවා වේදනාවේ ආස්වාදය ආස්වාදය හැටියට දන්නේ නැත්නම් ආදීන ආදීන හැටියට දන්නේ නැත්නම් නිස්සරණේ නිස්සරණේ හැටියට දන්නේ නැත්නම් එයයි මේ වේදනාව අවබෝධ කරගන්නවා කියන කාරණේ සිද්ධ වෙන්නේ නැහැ. ඒ අයට දැන් කාමී මුල් කරගෙන හට ගන්න වේදනාව නැති කර ගන්න පුළුවන්. හැබැයි අර ඥානාදී ලැබෙන වේදනාව හරියට අවබෝධ කරගත්තේ නැතුනොත් අන්න බැරි නෝද. එයයි වේදනාවේ සමත් ආදීන දැක්කත් ඒක අර කාමී මුල් කරගෙන නැති වෙන වේදනාව තමයි දකින්නේ. හැබැයි ඥානී තුල ඇතම වේදනාවේ එහෙම ආදීන දකින්නේ නැහැ. ඒකයි මේ මොකද ඒක හරියට හඳුනා ගන්න බැරි නිසා. ඉතින් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල ශාวกයෝ ඒ නිසා මේ වේදනාව වේදනාව හැටියට වේදනාවේ ආස්වාදය ආස්වාදය හැටියට නිස්සරණේ නිස්සරණේ හැටියට ආදීන ආදීන හැටියට අවබෝධ කරගනවා. ඒ අයට පුළුවන් මේ වේදනාවෙන් නිදහස් වෙන්න. ඉතින් මේ විදිහට බුදුරජාණන් වහන්සේ මේ ඒ අන්‍යාගමිකය බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාවේ ගැටි ප්‍රධාන කරුණු තුනක් අවබෝධ කරගන්න මේ ඔක්කොම දුක් සත්‍යයට අයිති දේවල්. ඉතින් ඒ කට්ටියට අත උනනා බුදුරජාන් වහන්සේත් අපිත් උගන්වන්නේ එක දෙයක් කියලා. මොකද අපි චතුරාර්ය සත්‍යය අවබෝධ දේශනා කරන්නේ. ඒතර චතුරාර්ය සත්‍ය කරන්න ඕනේ දේ මොකද්ද? දුක්ඛම් පරිඤ්ඤයං කියලා කියන්නේ දුකට අයත් දේවල් ඔක්කොම අවබෝධ කරගන්න ඕනේ. ඒතර දුක්ඛ නිමිති අපි අවබෝධ කරගන්න ඕනේ. ඒ නිසා මේ බුදුරජාන් වහන්සේ නිතරම කාමයන් ගැන කතා කරනවා, කාමයේ නිදර්ශන කතා කරනවා, විවිච්ඡේව කාමයේ විවිච්ඡේව අපසදේ ධම්මෙහි කියලා. ඊළඟට රූපී හරියට බුදුරජාන් වහන්සේ ආදීනව දේශනා කරනවා. ඉතින් ඒ වගේම මේ රූපය ගැනත් එහෙමයි. ඉතින් මේවායි අයත් ඇහෙන්නකොට එයට වුණා නම් මේ ඒ අයත් කියන්නේ රූපය අවබෝධ කරගන්න කියන වචනේ ප්‍රකාශ කරනවා. වේදනාව අවබෝධ කරගන්න ඕන කියන වචනේ. හැබැයි වේදනාව කියන්නේ මොකද්ද කියලාවත් දන්නේ නැහැ. කාමී අවබෝධ කරගත්තら කාමී කියන්නේ මොකද්දවත් දන්නේ නැහැ. ඉතින් උන්වහන්සේගේ ධර්මයේ තුල තමයි ඒක තියෙන්නේ. ඉතින් උන්වහන්සේ කියන ඒ වගේ කිව්වොත් එහෙම මොකද්ද ඔය වේදනාවේ නැත්නම් කාමයේ තියෙන ආස්වාදේ ඒක අහන්න කියන ආදීන මොකද්ද නිස්සරණය මොකද්ද. ඉතින් ඒ අයට හේ උත්තර දෙන්න නම් ඒකෝ මේ ශාසනයෙන් අහගෙන ගිහිල්ලාම උත්තර දෙන්න ඕනේ නැත්නම් ඒ අයට ස්වයංව හිතට එහෙම දෙන්න බෑ කියලා බුදුරජාන් වහන්සේ දේශනා කරනවා. මොකද ඒවා මුල් කරගෙන ඒ කටි කරවලේ ඉන්නේ. කරවලේ ඉඳලා ඒක යථාර්ථය දකින්න හැකියාවක් නැහැ. ඉතින් අහ අර වචනයක් හැටියට ඒ කටිට ප්‍රකාශ කරන්න පුළුවන්. ඒ අය මේක යෝනිසෝ මනසිකාරය කළා නැහැ. දැන් අපි කියනවා මේ පරිපූර්ණ රසයි කියලා. ඒක කියන්න පුළුවන්. හැබැයි ඉතින් සැබෑ රසය දන්නේ කවුද? පරිපූර්ණ ඉල කාපු අය විතරයි. නේද? අනිත් අය ඉතින් කියන්නත් පුළුවන් පරිපූර්ණ හොඳයි අර මේ කියලා කියන්න පුළුවන්. හැබැයි පරිපූර්ණ දේ සැබෑ தත්ත්වය දන්නේ පරිපූර්ණ ගැන නැත්නම් පරිහරණය කරපු අය විතරයි. ඒ වගේ මේ රූපයේ අවබෝධ කර ගන්න ඕනේ කියලා වචනේ කියන්න පුළුවන්. හැබැයි රූපයේ සැබෑවේ අවබෝධ කර ගන්න මේ රූපයේ ආස්වාදයේ දක්න කෙනා ආදීන දක්න කෙනා නිස්සරණය දක්න කෙනා. ඒ නිසා ආදීනව කල්පනා කරනකොට තමයි රූපේ ආදීම අපිට ප්‍රකට වෙන්නේ. ඒ වගේම රූපයෙන් අපිට නිදහස් වෙන්නටත් ආදීන අනිවාර්යෙන් බලන්න ඕනේ. නැත්නම් නිදහස් වෙන්න පුළුවන් කමකුත් නැහැ. එතකොට අනුම ගාල්මේ රූපේ කියන්නේ චන්ද්‍රාගය දුරු කරන්න ඕන කියලාත් අපි දන්නේ නැහැ. අපි රූපේ දුගුණත් මොකද කරන්නේ? රූපේ අයින් කරන්න තමයි අපි බලන්නේ. ඒකනේ ඒ කාලේ අරූපාවචර ඥාන දිනු කරන්නේ. එයි රූපේ ආදීන දකින්නේ යම් ප්‍රමාණය. ඊපස් හිතනවා රූපයෙන් අයින් වෙන්න ඕනේ. ඒතර මොකද කරන්නේ? රූපේ අන්නම දැනියන්න භාවනා කරනවා. ඒක තමයි අරූපාවචර ඥාන දිනු කරනවා කියන්නේ. ඒතර හිතනවා රූපෙන් දැන් නිදහස් කියලා. ඒතර බුදුරජාණන් වහන්සේගේ ධර්මයට එහෙම ගන්නන්නේ නැහැ. අපි මේක රූපය තියෙන විදියටම පිහිටි විදියට ඒකයි ධාතු වශයෙන් රූපය අවබෝධ කරනකොට කියන්නේ යතා කිතං යතා පනිහිතං ධාතුසෝ පච්ච විදිහ මේ කය තියෙන විදියටම පිහිටි විදියටම අපි මේක අවබෝධ කරගන්න. මේක කියන්නේ ධාතු හතරක් පඨවි ආපෝ තේජෝ වායය. පඨවි ධාතු කියන්නේ කෙස් ලොම් නියත සම්මා ස්නාරට මුදුර ආදී දේව. ආපෝ ධාතු කියන්නේ පිටසම සැලව
තේජෝ ධාතු කියන්නේ මේකයි උෂ්ණත්වය වායු ධාතු කියන්නේ ආස්වාස් පාස්සාදී මේ ශරීරයේ තියෙන වායු ස්වභාවය. එතකොට මේකයි කියන්නේ එතකොට අපි අවබෝධ කරගන්න කොටස් හතරක් කියන. හැබැයි ඒකය නැතේ කියන සංඥාවක් තියාගෙන නෙවෙයි කායයක් කියන්නේ නැහැ කියන එක නෙවෙයි. කය කියන්නේ මේ වගේ ධාතු හතරකින් සකස් වීමක් කියලා තමයි අපි අවබෝධ කරගන්නේ. එතකොට කය සංස්කාරය මිසක සකස් වෙච්ච ධර්මතාවයක් මිසක අපි මේ කය නැතේ කියන එකට යන්නේ නැත්නම් කය පවතිනින්ද දුක් විඳිනවා කියලා ගන්නෙත් නෑ. අපි දන්න කයට තියෙන චන්ද්‍රාගය තිබ්බොත් තමයි දුක් විඳින්නේ. නැතු කය තියෙන හින්දා නෙමෙයි. ඒතර අපිට කය නැති කරන්න ඕනේ නෑ. කය නොදැනියන්න ඕනෙත් නෑ. ඉතින් ඒ නිසා තමයි අර අය නොදැනියන්න භාවනා කරන. රූප අවතර ඥාන බල නැත්නම් අසංඥ බල නෙයි. මේ රූපය අන්න දැනුණොත් ප්‍රශ්නයක්. ඒ නිසා තමයි මේ වෙන්නේ. අපි නිස්සාරණයි කියන දේ හරි අවබෝධ කරගෙන තියෙන්නේ. අපි දන්නවා නිදහස් වෙන්න නම් මොකද කරන්න ඕනේ? චන්ද්‍රාගය දුරු කරන්න ඕනේ. එහෙම නැතු මේ රූපේ නොදැනියන්න භාවනා කරන එක නෙවෙයි. මේක නැත්නම් වේදනාව දුක වේදනාව නොදැනියන්න භාවනා කරන එක නෙවෙයි. ඉතින් ඒ කාලේ බුදුරජාන් වහන්සේ කාලේ තිබුණු භාවනා ක්‍රම තමයි අසඤ්ඤ භාවනා. අසඤ්ඤ කියන්නේ කිසිම සංඥාවක් දැනෙන්නේ නැති විදිහට හිත දියුණු කරනවා. ඒක හඳුන ගන්න බැහැ. හඳුන ගන්න බැරුණොත් වේදනාවම ගන්නෙ නැහැ. ඉතින් ඒ අය හිතන්නේ ඒතර වේදනාව කියන්නේ නැති කරන එකක් කියලා. ඒතර අපි වේදනාව කියන්නේ මොකද්ද? අවබෝධ කරගන්න එක. ඒතර වේදනාව අපි නැති කරන්නවත් වේදනාව නොදැනියන්න භාවනා කරන්නේ නැහැ. ඉතින් සමහර අය කියනවානේ භාවනා අධ්‍යක්ෂින් යන ඉගෙන මම භාවනා කර කිසිම වේදනාවක් දැනුන්නේ නැහැ මට කිසි සංඥාවක් දැනුන්නේ නැහැ. ඉතින් ඒක ඇත්තටම භාවනා දියුණුවක් නෙවෙයි. කෙනෙක් කිව්වොත් එහෙනම් මම වේදනාවට මට ඥානයක් ලැබුණා. ඒ ඥානය කියන එක අටගත්ත ගමන් මට තේරුණා ඥානය කියන්නේ සංස්කාරයක් පංච උපාදාන ස්කන්ධයක්. ඒ නිසා මම මට පෙවුණ මේකත් හට ගැනීමක් දෙන්නේ නැතිවීමක් දෙන්නේ. ඒ නිසා මම ඥානයටත් මගේ හිත ඇලුන්නේ නැහැ කිව්වොත් අන්න සැබෑ සවබෝධයක් තියෙන කෙනෙක් එක්ක කතා කරන්න පුළුවන්. එහෙම නැතුව මගේ මට මුකුත් දුන්න භාවනා කර මුකුත් දරුන්නේ නේද? එතකොට ඒක සැබෑ භාවනාවක් නෙවෙයි. මම ඥානෙට ගියා මට මුකුත් දරුන්නේ නැහැ කිව්වොත් එහෙම ඒකත් මේකත් නෙවෙයි. මොකද ඥානෙ කියන්නේ මොකද්ද? වේදනාව කියන එක තියෙනවා. ඒකනේ අපි කියන්නේ ඥානයක් තුන විතක්ක විචාර පීති සුඛ ඒකාග්‍රතාව. පළවෙනි ඥානෙ ඒව තියෙන ලක්ෂණ. ඉතින් ඒව දෙවෙනි ධ්‍යානයට යනකොට ඒව ඕලාරික ගති අයින් වෙලා ඉන්න සියුම් භාවයට පත් වෙන්නේ. ඉතින් ඒ නිසා මේ ධර්මතාවයන් එකයි අවබෝධ කරගන්නේ වම සක මේවා අයින් කරන්න නැති කරන්න භාවනා කරනවා නෙවෙයි. පරිණියේ කියන්නේ ඒක අවබෝධ කරගන්න. එතකොට අපි නිස්සරණය කෙනෙකුුණත් එක කාමයෙන් නිදහස් වෙනවා, අපි රූපයෙන් නිදහස් වෙනවා, ඊළඟට වේදනාවෙන් නිදහස් වෙනවා කියන වචන ඇහෙනකොට අපි රූපේ නිදහස් වෙනවා කියන්නේ රූපය අයින් කරලා දානවා කියන එක අමතක කරලා දානවා නැදෙනී යන්න කරනවා කියන එක නෙමෙයි. මොකද චන්ද රාගය ප්‍රහාණය කරන එක. වේදනාවෙන් නිදහස් වෙනවා කියනකොට මේ වේද භාවනාවෙන් වේදනාව නොදෙනී යන්න හිත හදා ගන්නවා කියන එක නෙවෙයි. වේදනාවට නොඇලී ඉන්න සිත සකස් කරනවා. වේදනාවට ඒක චන්ද රාගය ප්‍රහාණය කරනවා. විනය කියන දුරු කරනවා. චන්ද රාග විනය කියන දුරු කරනවා. ඉතින් ඒකේ තියෙන ආශාව නැති වෙන නම් කැමැත නැති වෙන නම් අපි ඒකේ ආදීනම බලන්න ඕනේ. ඒකයි අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් රෝගයක් හැටියට මේවා අපි බලන්නේ. රූපේ නම් ඒක රූපේට අනාගතය වෙන ඉරණමෝල් බලන්න. මේක අපි කෙලීම දානවා මොකෝද තියෙන එකකට මේ රූපය දැන් ලස්සනට හැදෙන්න තියෙන එක අපිට පේනවා. මේ පාන මේ සත්තු ඇවිල්ලා මේක කරලා කරලා කෑලි කනවා. මේක මේ ඇට නාර වලින් විතරක් තියෙන මස් ඒ වෙලා. ඉතින් ඒ විදිහට අර රූපය අරගෙන හරි මේ අපි බලනවා කයිද. ඒතකොට තමයි අපි යන්න මේකේ දීලා තියෙන ඡන්ද රාගය අඩු කරගන්න හැකියාව තියෙන්නේ. ඉතින් ඒකයි මේ දේශනාවේ බුදුරජාණන් කාමයේ ගත්තත් එහෙමයි. කාම නිසා අපිට මේ ජීවිතේ විඳින්න තියෙන දුක් ගැහැටවල අපි හින්දනවා. එතකොට අර කාමයට දීලා තියෙන වටිනාකම මුසපත් වීම මොකද වෙන්නේ? අන්න කමකමේ අඩු වෙලා යනවා. ඉතින් ඒ නිසා මේ රූපේ නිදහස් වෙනවා, කාමෙන් නිදහස් වෙනවා, වේදනාවෙන් නිදහස් වෙනවා කියන එකත් එක්ක හොත්ත සිහියක් තියෙන්න ඕනේ. නිදහස් වෙනවා කියන්නේ චන්ද්‍රාගය ප්‍රහාණය කිරීම, චන්ද්‍රාගය දුරු කිරීම. එහෙම නැති වුණොත් අර සමානලාට අර රූපය අවබෝධ කරගන්න කියලා අර බුදුරජාණන් වහන්සේ කාලේ වගේ මොකද වෙන්නේ? එක්ව අසංඥ වඩාවේ නේද? ඒ වගේ මොනවාරි එක නැත්තම් අරූපේ ඥාන දිනුන කරලා ඥානෙ නිවන හැටියට කතා කරා. අපි දන්නවා දැන් උද්දකරාම පුතාලාකාරාම ළඟට බෝසතාණන් වහන්සේ යන නිවන් ලබා ගන්න. නිවන් අවබෝධ කරගන්න දුකින් නිදහස් වෙන්න. ඒතර ඒ නිවන හැටියට මොකද කියන්නේ? ආරූප ඥාන තමයි දිනුන වෙන්නේ. එක්කෙනෙක් ආකාසා මේ ආකාසානං ඡායතන, එක්කෙනෙක් නේව සංඥානා සංඥායතනේ
නිවන. ඉතින් එහා තවත් නිවනක් එකක්ද දන්නේ නැහැ. ඇයි? එයා හිතන රූපය දුකයි නම් දැන් එතන ගියම පද රූපේ නැහැ. එයා හිතන වේදනාව දුක නම් නේව සංඥා නා සංඥා සංඥා ඇත්තෙත් නැහැ නැත්තෙත් නැහැ. දැන් හඳුනගන්න ඉන්න පස්සේ හඳුනා ගැනීමක් නැත්තම් මොකුත් නැතර වේදනාවකුත් නැහැ නේ සංඥා වේදනාවක් කියන එකට තියෙන්නේ. ඉතින් එතකොට ඉතින් හිතන දුකින් නිදහස් කියලා. ඇයි? එයාට හිතන්නේ මේක තමයි අනුදුකේ නිසා ඒක නොදැනී ගියා නම් දුකින් නිදහස් නිස්සරණයි. එහෙම නෙවේ. ඒතො නිස්සරණේ කියන්නේ චන්ද්‍රාගය දුරු කරන මිසක් වේදනාව නැති යන නෙවේ. ඒක රහත් වුණා රහතන් වහන්සේලාට වේදනාව දැනෙනවා. අර කියන්නේ උන්වහන්සේලාට දුක් වේදනාවක් හට ගන්න පුළුවන් සැප වේදනාවක්. ඒතොට කියන්නේ විසංයුක්තෝ නම් වියදිති. සංයුක්ත කියන්නේ ඇලිලා ගෙල්ල එකත් එක්ක එකතු වෙලා මිදෙන විසංයුක්ත කියන්නේ වෙන වශයෙන් වෙන හිත ඒකට බැඳිලා ඇලිලා විඳින්නේ නැහැ. ඒකෙන් නිදහස් වෙලා තමයි උන්වහන්සේලාට වේදනාව දැනෙන්නේ. හේතුව චන්ද්‍රාගය දුරු කරලා. වේදනාව දෙක කැමැත්ත අයින් කළා. මොකද වේදනාව අවබෝධ කරගත්ත ඉඳ කැමැත්ත නැහැ. ඒ නිසා හරි විදියට මේ රූපයත් ඒ වගේම වේදනාවත් ඒ වගේම කාමී කියන මේ ධර්මතාවයන් අවබෝධ කරගත්ත දේවල් ඒවත් නිසි ලෙස අවබෝධ කරගන්න ආස්වාදයේ ආස්වාදයේ හැටියට ආදීන ආදීන හැටියට නිසන්න නිසන්න හැටියට හැම දිනම අවබෝධ කරගන්න ලැබේවා කටි ආශිර්වාද කරනවා. ප්‍රමාණ ධර්ම දේශනාව සඳහා අනුග්‍රහය දැක්වීමෙන් ධර්ම දාන මේ පින්කම සිද්ධ වෙනවා. ඒ වගේම දේශනා කිරීම තුළින් අමුත දාන මේ පින්කම සිද්ධ වෙනවා. ධර්ම ශ්‍රවණය කිරීම තුළ අපිට ත්‍රිවිධ රත්නයේ කියන මහා ශ්‍රද්ධාවක් ඇති වෙනවා. භාග්‍යතුන් වහන්සේ කියන මහා ශ්‍රද්ධාවක් ගෞරවයක් ඇති වෙනවා. උන්වහන්සේ මේ ලෝකේ හැම දෙයක්ම අවබෝධයෙන්ම දේශනා කරේ. ඒකයි සම්මා සම්බුද්ධෝ භගවා. උන්වහන්සේ කාගෙන්වත් උපදේශය ලැබෙන්නේ නැහැ. දුක ගැන කියලා දෙන්න, දුක හටගන්න හේතු කියලා දෙන්න, නිවන ගැන කියලා දෙන්න නැත්තම් කාමී ආසද්ද ආදී නිසාන කාගෙන්වත් අහලා කීපයක් නෙවෙයි. තමන්ම අවබෝධ කරගත්ත දෙයක් තමයි ලෝකයට උන්වහන්සේ ඒක අවබෝධයෙන්ම තමයි දේශනා කරේ. ඒ නිසා උන්වහන්සේ පිළිබඳව අපිට මහා ශ්‍රද්ධාව ගෞරවයක් ඇතිවෙනවා. භාග්‍යතුන් වහන්සේ නම් සම්මා සම්බුද්ධයි. ස්වාකාතෝ භගවතා ධම්මෝ මේ ධර්මය කියන්නේ මනාකොට දේශනා කළ තියෙන. ඒතර දේවල් වලත් නැත්ත හරියටම කියලා තියෙන කාටවත් ඔය ආදීනු කාමී නැහැ. කොහොම වේදනාවේ ස්වභාවයක් නැහැ. මේ වේදනාවෙන් නැති වෙන චන්ද්‍රාගය නෙමෙයි දුරු කරන්න ඕනේ, වේදනාවයි දුරු කරන්න ඕනේ කියන එහෙම කාටවත් මේ කර්ම සහිතව කිසිසේත් කියන්න පුළුවන් කම නැහැ. ඒකයි මේ ධර්මයේ ස්වාකාතයි කියන්නේ සන්දිටිකයි. මේ ජීවිතේ මේ දුක වුණ කෙනෙකුට දකින්න පුළුවන් මේ කාමයේ කියපු දුක නේ ඔහොම එකක් කාමේ නැහැ කියලා කාටවත් කියන්න බෑ. මේ සන්දිටික දුක මේ ජීවිතේම දකින්න. ඒකයි ධර්මයේ සාන්දිෂ්ඨිකයි කියන්නේ සන්දිටු අකාලිකෝ. බුදුරජාණන් වහන්සේ කියපු ආදීන දැන් මේ කාලේ වුණා බලන්න පුළුවන්. කාලයකට අයිති දෙයක් නෙවෙයි. ඒකෙන් ලැබෙන ප්‍රතිඵල ගත්තත් එමයයි. එදා කෙනෙකුට ඒ නිදහස් වෙලා ලබන විමුක්තිය අදත් කෙනෙකුට ලබන්න පුළුවන්. සන්දිටියක අකාලික ඒ පරිපූර්ණ කෙනෙකුට අපිට පෙන්වන්න පුළුවන් මේ කාමයේ මේ වගේ ආදීන තියෙනවා, මේ රූපේ මේ වගේ ආදීන තියෙනවා, මේ රූපේ මේ තත්ත්වෙටපත් වෙනවා ඕන කෙනෙකුට පෙන්වන්න පුළුවන්. ඒහි පාර්ශ්විකෝ කියන්නේ ගෝපනායිකෝ කියන්නේ හැබැයි පෙන්වුවාට පස්සේ බලන්න තියෙන කාදිහවල්ලද තමන් තුලින් තමයි බලන්න ඕනේ. මේකේ ආදීන බලන්න ඕනේ තමන් තුලින්දයි. ඒකයි ඕපනායි පච්චත්තම් වේදිතබ්බෝ මින්න නුවණැතේ තමන් පත්‍යස කරගන්න ඕනේ. දේන් සම්මේ ධර්මයේ සෙවණේ කරනකොට අපිට මේ ධර්මයේ කියන මහා ශ්‍රද්ධාව ගෞරවයක් ඇති වෙනවා. මේ ධර්මයේ නම් ස්වාක්ඛාතයි සුපටිපන්නෝ භගවතු සාප සංඝ තථාග ශාවකයෝ. මේ කයට තියෙන නැත මේ රූපේ තියෙන ආස්වාද ආදීන නිස්සරණ අවබෝධ කරගෙන මේකෙන් නිදහස් වෙනවා. උන්වහන්සේලා හරි නිවන් කරාම කිය සුපටිපන්නෝ භගවතු සාවක සංඝ ත්‍රිවිධ රත්නයේ කිරීම අපිට ඒ නිසා මහා ශ්‍රද්ධාව ගෞරවයක් මේ දේශනා ශ්‍රවණය කිරීම තුළ සිද්ධ වෙනවා. ඒ තුලින් අපේ චිත්ත සන්තාන තුර ප්‍රමාණ පුණ්‍ය සත්‍යයක් ඇති වෙන නිසා මේ වගේ බණපදයක් අහන්න සරස්වානේ මත ඒකදී බුදුරජාණන් වහන්සේ සියලු දානයක් වැඩි මහා වටිනා දානයක් ඇති දේශනා කරන්නේ. ඉතින් අද දිනේදී අපි සියලු දෙනාම අපේ චිත්ත සන්තාන තුළ අප්‍රමාණ පුණ්‍ය සත්‍යයක් අත්පත් කර ගන්න තියදුනා. අද දිනේදී
ධර්ම දේශනා සිද්ධ කරලා පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙන අද උත්තරම්බර තුන්වෙනි දින ධර්ම දේශනා සඳහා අනුග්‍රහ දක්වමි. සංජීව මහත්මයා සහ චන්දිමාල් මහත්මියතුරු පවුලේ සියලු දෙනා විසින් අරමුණු නැසී ගිය සිය පියාණන්ට පින් අනුමෝදන් කිරීමටත් ජීවත්ව සිටින මෑණියන්ට සහ චන්දිමාල්ගේ දෙමාපියන් නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝාෂ ආශිර්වාද කිරීම පිණිස ඉතින් අද දිනේදී ඉතාම ශ්‍රද්ධා ගෞරව භක්තියෙන් මේ රැස්කර ගත්තා උදාරතර පුණ්‍ය ධර්මයන් මේ මියගිය පින් පින්වත් පියතුමාට මේ පින් අනුමෝදන් කරමු. ඒ පින මේ පින ඒ පින්වත් පියතුමා අනුමෝදන් වෙලා එතුමා ලැබූ ජීවිතය සුවපත් කරගන්න ලැබූ ජීවිතය ආශිර්වාදයෙන් වර්ධනය සැපයෙන් බලයෙන් සමෘද්ධිමත් ජීවිතයක් ලබන්න සසර වසනාතුරු නිවන් දක්නා ජාතක සම්ප්‍රසාද දිනුක කරපත්න විතයිකුණීම චතුරාර්ය සත්‍ය අවබෝධ නිර්වාණ ධර්ම අවබෝධ කරගන්න මේ පින උපකාර වේවා කියලා පින්වත් පියතුමාට පින් අනුමෝදන් කරමු. ඒ වගේම මහත්මාගේ මෑණියන්ටත් ඒ වගේම නෝනා මහත්මියගේ දෙමව්පියන්ටත් ඒ පවුලේ සියලු දෙනාටම සිතක් වේවා සාන්තියක් යහපතක් වේවා නිරුක් නිරෝගී සුවපත් භාවිතේ ජීවනයේ දීර්ඝායුෂ ලැබේවා සම්බුද්ධ ශාසනය මුල් කරගෙන දාන ආදී පින්කම් සීලාදී ගුණ ධර්ම සම්ප්‍රසනා භාවනාවන් දිනු කරගන්න සත්‍ය දහනේ වාසනාව චිර ජීවනයේ දීර්ඝායුෂ ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඒ වගේම අද ඔක්තෝබර 12 වෙනි දින දානමය කටයුතු සඳහා අනුග්‍රහය දක්වුවේ ප්‍රියංකා මහත්මියයි සිය දරුවන් වන යසිත් පවිෂා සහ හිමාශාටත් ස්වාම පුරුෂයා වන ලාල්ටත් නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරලා අද දිනේදී මේ රැස් කරගත්තා උදාරතර පුණ්‍ය ධර්මයන් බව බලෙන් බුදුපසේ බුදු මහ රහතුන් වහන්සේලාගේ අනන්ත ගුණ බලෙන් මේ මහත්මාටත් දරුවන් තිදෙනාටත් මේටත් පෞලේ සිල් දනාට සිත සාන්තිය ආවදිනු නිරෝගී සුවපත් භාවය ලැබේවා. රජුගෙන් සරුංගෙන් ගින්නෙන් ජලෙන් වසවිසාදීකින් කිසිම අන්තරාවක් නොමු වේවා කියලා අපි ආශිර්වාද සිදු කරනවා. සිල් දනාගේම සම්යම් ප්‍රාර්ථනා පූර්ණ සංග්‍රාමෙන් සබල වේවා කියලා ආශිර්වාද කරනවා. මේ වගේ මද පන්දෙන්නේ යෙදී යෙදී අජන්ත බණ්ඩාර මහත්මියට සෙත්පැතීමට මාලි මදුවගේ පවුලේ සමට නිදුක් නිරෝගී භාවය ප්‍රාර්ථනා කරනවා. අද මේ රැස් කරගත්තා වූ දාරතර පුණ්‍ය ධර්මී නාන් බහ බලින් බුදුපසේ බුදු මහරහතුන් වහන්සේලා ගැන තුනාන් බහ බලින් යටන්ත බණ්ඩාර මහත්මියටත් මාලි මදුව මහත්මිය ඇතුළිය පවුලේ සිළුම දෙනාට මච්චට සාන්තිය හපත උදා වේවා. රජුන්ගෙන් සරුන්ගෙන් ගෙන්නේ ජලයෙන් වසු සාධයකින් කිසි මන්තරාවක් නොවේවා. කායික මානසික දුක් පීඩාවල් දුරු වී කායික මානසික සැනසීම ලැබේවා. දෛනික ජීවන කටයුතු සාර්ථක පවත්වා ගැනීමට සත්‍ය ධෛර්ය ලැබේවා. අධ්‍යාත්මික වශයෙන් ගුණ දියුණු කරගන්න සත්‍ය ධෛර්ය වාසනාව චිර ජීවනයේ දීර්ඝායුෂ සියලු දෙනාටම ලැබේවා. අපි ආශිර්වාද සිද්ධ කරනවා. ඉතින් අද දිනේදීත් අපි රැස් කරගත්තා මේ සියලුම උතුම් පුණ්‍ය ධර්මයන් අතීත සංසාරයේ පටන් මේ ජීවිතයේ දක්වා අපි සියලු දෙනා නම් යන්තම් මේ පරිලෝකී ඥාති මිත්‍රේ දැසිං යන්තම් මේ සියලුම දෙනා සිහිපත් කරලා මේ පින අනුමෝදන් සිදු කරමු. මේ පරිලෝකී සියලු ඥාති මේ පින දක අනුමෝදන් වෙලා මේ ඥාතිගේ ජීවිතයේ සුවපත් කරගන්න සසර කර්ම සුවපත් කරගන්න නිර්වාණ ධර්ම අවබෝධ කරගන්න මේ පින උපකාර වේවා කියලා පින් අනුමෝදන් සිදු කරමු. මේ රැස් කරගත්තා උදාරතර පුණ්‍ය ධර්මයේ සතර වරන් දෙවියන් සත්‍ය වරත්තමා සිල් ලෝකවාසී සත් දෙවි දේවතාවෝ සිල් සත්වයෝ මේ පින අනුමෝදන් වේවා. මේ පින අනුමෝදන් වී සිල් දෙවියන් සිල් සත්වයන් සුවපත් භාවයට පත් වේවා. ලබෝ ජීවිතය සුවපත් කරගන්න සසර ගමන සුවපත් කරගන්න චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගන්න හැකියාව ලැබේවා කියලා පින අනුමෝදන් සිදු කරමු. ඒ වගේම මේ සිල් උතුම් පුණ්‍ය ධර්මයන් මේ වසංගත රෝග නිසා ආරෝගාතුරු ප්‍රතිකාර මගන සිල්වටෝල ජනතාවට ඉක්මන් සුවය ලැබේවා. මෙම සංගත රෝගී තායත්මනීම සිල්වටෝල නිදුරුල සෑම ජනතාවටම දෛනික ජීවන කටයුතු පහසුවෙන් සිදු කරගෙන යන්න සත්‍ය ධෛර්ය වාසනා දාරුවක් අපි ආශිර්වාද කරනවා. ඒ වගේම අද දිනේදී තිතාම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් භක්තිය යුතුව උතුම් ධර්ම දේශනාව සඳහා දායකත්වයේ සැපීමෙන් ඒ වගේම දානීය සඳහා අනුග්‍රහ දැක්වීමෙන් දැක්වූ පින්තුන් සියලු දෙනාටම ඒ වගේම දාන මාන ඒවා සකස් කළ පූජා කරපු පින්තුන් සියලුම දෙනාටම ඒ වගේම වස් ආරාධනා කළේ සියලුම ප්‍රාර්ථනා කරන පින්තුන් සියලුම දෙනාටම ඒ වගේම මේ ධර්ම ශ්‍රවණය කරන පින්තුන් සියලු දෙනාටම මහා සංඝ රත්නයටත්
පවුලන දියුදම් ඥාති මිත්‍රයිතයි සිය සෑම දිනකටම සිතක් වේවා ශාන්තියක් වේවා යහපතක් වේවා නිරුක් වේවා නිරෝගී සුවපත් වේවා රතුන්ගෙන් සරුන්ගෙන් ගින්නෙන් ජලයෙන් මසී සාධිකින් කිසි මන්ත්‍රාවක් නොමේවා කායික මානසික සුවසනාවිය ලැබේවා තව තවත් සම්බුද්ධ ශාසනය මුල් කරගෙන දාන ආදී පින්කම් සීලාදී ගුණ ධර්ම සමත විපස්සනා භාවනාව දියුණු කරගන්න සත්‍ය ධෛර්ය වාසනාව චිර ජීවනයේ දීර්ඝායුෂ ලැබේවා අපි ආශිර්වාද කරනවා සියලු දෙවියන් දෙනාතින්ට අපි පිළිපෙත් අනුමෝදන් සිද්ධ කරමු. මේ රැස් කරගත් උදාරතර පුණ්‍ය ධර්ම අනුමෝදන් වල අප සියලු දෙනා නම් මෙමෙ පරිලෝකී ඥාතීන්ගේ ජීවිත සුවපත් වේවා කියලා පින් අනුමෝදන් සිද්ධ කරමු. ඉදං වෝ ඥාති නම් හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉදං වෝ ඥාති නම් හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉදං වෝ ඥාති නම් හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ තාවතා චම්මේහි සම්බදම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බේ භූතානුමෝදන්තු සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්‍ති සිද්ධියායි විනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සදං සමාගමෝ හෝතු යාවනි භානපත්‍යායි ධම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛාපමුඤ්ඤතු සාදු 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 තුන්නම් යනතු ගුණානු බහබලින් සම දෙනාට සෙත සාන්තුතාව වග්‍ර අපි ආශිර්වාද කරනවා සබ්බේ තියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා ප්‍රභු උද්ධාරු වාවේන සබ්බ ධම්මානුභාවේන සබ්බ සංඝානුභාවේන සදා සුත්ති භවන්තු සාදු 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 බද්දේක විහාරී ආරණ්‍ය සේනාසනේ මගින් අන්තර්ජාලයේ ඔස්සේ දිනපතා පවත්වාගෙන ලබන සද්ධර්ම දේශනා මාලාවේ අද ඔක්තෝබර් මාස 12 වෙනි සඳුදා ධර්මානුශාසනාව පවත්වා වදාළ බද්දේක විහාරී පදනමේ ප්‍රධාන අනුශාසක පූජ්‍යපාද වැයකොඩපොළ විමල ඥාන ගෞරවනීය ස්වාමින් වහන්සේට චිරාත් කාලයක් ශාසනික සේවයේ යෙදෙමින් බොහෝ දෙනාගේ ධර්ම අවබෝධය වඩා වර්ධනය කිරීම සඳහා ශක්තිය ධෛර්යය වාසනාව ඉදුක් නිරෝගී සුවසිත සාචර ජීවනයේ අත්තේවායි අපි ප්‍රාර්ථනා කරනවා. අවසරයි ස්වාමීන් වහන්ස. ඕකාසව පන්තා විවන්තේ මයා කතම් පුඤ්ඤං සාමිනා අනුමෝදි තබ්බං සාමිනා කතම් පුඤ්ඤං මයිහං දා තබ්බං සාදු සාදු අනුමෝදාමි. ඕකාස ද්වාරත්තේන කතං සබ්බං අච්ඡං කමතමේ බන්තේ ඕකාස කමාමි බන්තේ ဒုတိယံපි ඕකාස කමාමි බන්තේ තතියම්පි ඕකාස කමාමි බන්තේ සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලබේන මයාලද්ධං පස්සිතුම් වන්දිතුම් වරං සාරිපුත්තාදි තේරාණං ආගතං පටිපාටියා සද්ධා සීල දයාවාසං බුද්ධ පුත්තං නමාමහං සාදු සාදු සාදු. ගෞරවනීය ස්වාමීන් වහන්සේට දේශකයන් වහන්සේට ප්‍රාර්ථනීය බෝධියකින් නිර්වාණ අවබෝධය සාක්ෂාත් කර ගැනීම සඳහා අප සියලු දෙනා රැස් කරගත් උදාර කුසලානිසංසයන්ද හේතු වාසනා වේවායි අපි සාදුකාර දී පුණ්‍ය අනුමෝදනා සිදු කර ආශිර්වාද කරමු. සාදු සාදු සාදු. සද්ධර්ම ශ්‍රවණය කළ සුසිල්වත්ව සියලු දෙනාට සම්මා සම්බුදු සරණයි.